අයිබෝන් අද බික්වේෂන් සංවාදයට අප ආරාධනා කරන චරිතය පිළිබඳ අප ඔබට මේ වන විටත් දැනුව කර තිබෙනවා. ලංකාවේ මැතිවරණ ඉතිහාසය ඇතුළතදී පණ ඇතුව මැතිවරණ සම්බන්ධයෙන් පෙනී සිටි චරිතයක් ලෙස අප ඔහු සියලු දෙනාම දුටුවා. ඒ වගේම මේ රටේ යම් තනතුරක් වේද ආතතියද වෙන ප්‍රශ්නද මොන සියලු දේවල් නසා මැතිවරණ පැවැත්වීම සඳහා එතුමන්ගේ භූමිකාව මේ රටේ කවුරුත් බොහොම ආදරෙන් යුතුව අගය කළා. එතනින් පසුවත් විවිධ විවිධ අවස්ථාවන් වලදී සමාජ මාධ්‍යද ක්‍රිකට් තරඟද මේ හැම දෙයකදීම ගත්තත් එතුමන්ගේ නම කියවෙනවා. අප බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කරා හිටපු මැතිවරණ කොමිසමේ සභාපතිතුමන් මහින්ද දේශප්‍රියමැතිතුමාට. අයිබෝන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝන් ජාමර කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? වැඩ කටයුතු කියන්නේ සම්පූර්ණ විශ්‍රාමසු වෙන්නේ. දැන් රජයට සම්බන්ධ කිසි තනතුරක් දරන්නේ නැහැ. ඒ කියන්නේ විශ්‍රාමික මැතිවරණ කොමසාරයේ මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති, සීමා නිර්ණය කොමිෂන් සභාවේ හිටපු සභාපති, ජාතික සීමා නිර්ණය කමිටුවේ හිටපු සභාපති, ඒ ඔක්කොම හිටපු. හැබැයි පොඩි අපේ සංවිධාන දෙකක අපි මැතිවරණ වලට සම්බන්ධ වෙලා ඉඳලා වැඩ කරපු විශ්‍රාම ගීපු එතනින් මාරු වෙලා ගීපු අයගේ සංවිධානයක් තියෙනවා මැතිවරණ වෘත්තිය වේදිකේ සංවිධානය. ඒක සභාපති හැටියට වැඩ කරනවා. ලංකා මැතිවරණ වෘත්තිය වේදිකේ සංගමය. ඊයවට අපි පුංචි ක්‍රිකට් ක්ලබ් එකක් තියෙනවා. සවුත් වෙස්ට් ක්‍රිකට් ක්ලබ් කියලා. ඒක ලොකු එකක් නෙවෙයි ඩිවිෂන් 3 ක්ලබ් ගන්න ක්ලබ් එකක්. මම ඒක සභාපති හැටියට ඉන්නේ. ඒ දවසේ අම්බලංගුඩ තියෙන පොදු වැඩ ඒවා දිහා බලමින් ඉන්නවා. නමුත් අනිත් වැඩ ඔය ධර්මාශෝකේ වුණත් අපේ පාසල වැඩ කරා තරුණයෝ ඉන්නෝනේ අලුත් අය. ඒ ගැන අපි වැඩිය සෙවීමක් නැහැ. නගරේ තියෙන සාමාන්‍ය කරුණු දෙන හැබැයි මැතිවරණ සාක්ෂරතාවය පිළිබඳව ඡන්ද විසීම නැති දේවල්, ඡන්ද විසීම වලදී කෙරෙන්න ඕන දේවල්, ඡන්ද ක්‍රමය වෙනස් වන කොයි විදිය තියෙන වැඩසටහන් වලට නිරන්තරයෙන් සහභාගී වෙනවා. වයිතෙන් දැන් තමයි දේශපාලනය වගේ ඕනම දෙයක් ඔබතුමත් එක්ක විවෘතව කතා කරන්න පුළුවන්. ඒ දවස්වල වම් අපිට කතා කරන්න බෑනේ ඔබතුමත් එක්ක. මැතිවරණ කමිෂන් සභාවෙන්දී ටිකක් සීමාවක් තිබුණා. සීමා නිර්ණයදී ඊට වඩා ටිකක් ඒක අඩු වුණා. දැන් ඒ කිසි දෙයක් නැහැ. දැන් ඇහුවොත් කියන්න පුළුවන් බ්‍රේක් ගන්න හේතුවක් නැහැ. දැන් නම් ඉතින් මැතිවරණ කොමිසමක් තියෙනවද නැද්ද කියලා බලාගන්න ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මෙහෙම තිබ්බම එකකට හොඳයිද? කමිෂන් එක තියෙනවනේ. කමිෂන් එකට ඡන්ද තියන්න බැරි වෙච්ච එක වත්මන් කමිෂන් සභාවට කිසිම බලපෑමක් නැහැ. මම හිතන්නේ කලින් කමිෂන් එකටවත් 100% ඇඟිල්ල දික් කරන්න පුළුවන් කියලා. ඔබ සභාපති වෙලා හිටියනම් මොකද කරන්නේ? ඒකට මම සරල උත්තරයක් දීලා කුමාර ඡන්ද දේශපාලනඥයෙක් අහලා එක ප්‍රශ්නයක් වුණා. මම හිතන්නේ ඒකත් සමහරලාට ප්‍රශ්න වලට බලපාන්න පුළුවන්. දැන් අපිට ඉලෙක්ෂන් කමිෂන් එක ගිහින් තියෙන මිලියන් 10ක් 9ක් වගේනේ. මිලියන් බිලියන් එකක බිලියන් බිලියන් එකක විතර වගේ සුද්දා රිලීස් කරන්නේ. නොමිනේෂන් ඔක්කොම අරගෙන මාර්තු 9 ඡන්දේ ඇනවුන්ස් කළා තියෙද්දි අනිත් සල්ලි දෙන්නේ නැත්තම් ප්‍රින්ටර්ට කියලා යාපනයේ විතරක් බැලට් පේපර්ස් ගහලා ඒ කියන්නේ උතුරු පළාතේ එතන විතරක් ඡන්ද තිබ්බනම් වියදම් අඩු කරගෙන මම හිතන්නේ ඊට පස්සේ එහෙම නැගින්න පළාත ඒක ඕනනම් දිස්ත්‍රික්ක මට්ටමින් පොළොන්නරුව මහානගර සභාව දෙක තුනක් හැබැයි අපි අර තර්කයක් තිබ්බනේ කඩින් කඩ පවත්වන මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාද විකෘති කරනවා කියලා නැතුව තියෙනවට වඩා එහෙම හරි තියෙන එක හොඳයිනේ. එතකොට ජනමතයේ අවුරුද්දක් ඇතුළත එහෙනම් මේ වෙනකොට කියලා ඉවර කරගෙන තිබුණා. මොකද ආණ්ඩුවට එකපාරට දෙන්නනේ සල්ලි නැත කිව්වේ. මේ ජනමතයේ අවුලක් යයි කියලා ගහපු ගේම් එකක් වගේ කියලා හිතනවද නිකන්? ඒකට කිලිම්ම ඍජු උත්තරයක් දෙන්න බෑ. ජනමතයේ ඒ වෙලාවේ ඇත්තටම වාසිද නැද්ද කියලා බලනවට වඩා සමහරවිට කල් බලන්නේ නැති රටේ තත්ත්වය යහපත් වුණාම තියන්න පුළුවන්ද කියලා. ඒත් එහෙම වුණත් මාස 3ක් 4ක් 5ක් දැන් හරි තියන්න පුළුවන්. දැන් ඇත්තටම ඔබ මැතිවරණ කොමිසමේ සභාපති ඉන්න කාලේ මැතිවරණ වෙනුවෙන් දිවිහිමියෙන් පෙනී හිටපු කෙනෙක් විදිහට රටේ තත්ත්වය හොඳද කියලා බලලා දැන් මේකේ ආර්ථිකයේ තත්ත්වය විසඳුනහම ඡන්දේ තියමු. ඒ වගේ පදනම් ගේන එක සාධාරණද ප්‍රජාතන්ත්‍රවාදී වර්ණයකට? කොම් කිසිම ක්‍රමවේකට
චන්දවිසීම් කල් තියෙන එක සුසුයි කියලා කියන බෑ. නිල කාලේ දික්කරන එක පවා. හොඳම උදාහරණය තමයි 1972 ව්‍යවස්ථාව ගෙනල්ලා 70 ආණ්ඩුව පත් වුණේ 75 වෙනකම් විතරයිනේ. නිල කාලේ 77 වෙනකම් දික් කරනවා කියන එකට විරුද්ධව එවකට විපක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධන මහත්තයා බටහිර උපකොළඹ සීට් එකෙන් අයින් වෙලා නැගිරකොළඹ සීට් එකෙන් අයින් වෙලා චන්දිල්ල මේ දකුණුකොළඹ සීට් එකෙන් ඉදිරියට ගිහින් චන්දිල්ල නැවත ඉතින් එහෙම තිවිච්ච රටක් එස්.ජේ.වී. කෙළනායක මහත්මයා 72 ව්‍යවස්ථාවට විරුද්ධව ඒ කියන්නේ 29 වෙනි ව්‍යවස්ථාව වෙනස් කරයි කියලා සෝල්බරි කමිෂන් එකේ ඉල්ල අස්සලා කංකසන්තර ඉලෙක්ට්‍රේට් එකෙන් චම්ද විසීමක් challenge කරා. ඒක නම් කල් දාලා තමයි තිබ්බේ. හදින් නීතියටද? නමුත් එහෙම තිබිච්ච රටක අද චම්ද විසීම් කල් දාලා තියෙද්දි කවුරුත් කතා කරන්නේ නැහැ. මම හොඳ උදාහරණයක් කියන්නම් චාමර. දැන් හැමෝම පළාත් සභාව ගැන කතා කරනවානේ. ඒතකොට මම කමිෂන් එකේ සභාපතිවලා ඉඳිදී අපේ කමිෂන් එකට විරුද්ධව පළාත් සභාව තියන්නේ නැහැ කියලා ලොකු උද්ඝෝෂණයක් ගියා. දියව් චන්ද දියව් කියලා වටලපු මහත්වරුත් පාර්ලිමේන්තුවේ ඉන්නවා. එතකොට මේ ඉන්න අතරතුර එවකට විපක්ෂේ වාඩි වෙලා හිටපු භාගයක් ආණ්ඩුවේ බණ්ඩුවේ හිටපු පක්ෂයක මහත්මෙක් තවත් පාර්ලිමේන්තුවේ ඉන්නවා. මේ සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් කිල්ලුවා. මේ චන්ද නොදීව ගැන. අදන්නද මොකද වුනේ කියලා. ගණපූර්ණ 20 නැතුව පාර්ලිමේන්තුව පවත්වන්න බැරි වුණා විවාදේ නැහැ. විපක්ෂයේ අයවත් ඒකට වාඩි වුණේ නැහැ. කියන්නේ කවුරු ඡන්දේ තිබනවට වඩා නොතියින් එක කැමති. ඡන්දේ තියන්න ඕන කියන එක හිටපු පළාත් සභා මන්ත්‍රීවරු ඉල්ලන්නෙත් නැහැනේ. පළාත් සභා ආණ්ඩුකාරවරු ඉන්නවා හිටපු 5 දෙනෙක් නැත්නම් 6 දෙනෙක් පාර්ලිමේන්තුවේ. මහාමතිවරු හිටපු 7 දෙනෙක් විතර ඉන්නවා. 40ක් පමණ ඉන්නවා ඇමතිවරු පළාත් සභාව විතරයි මන්ත්‍රීවරු. ඒ කවුරුත් පළාත් සභාව ඕන කියන එක ගැන කතා කරන්නේ නැහැ. පළාත් සභාවේ කිසි කලක නොහිටපු උතුරු පළාතේ මන්ත්‍රීවරයෙක් තමයි පරණ ක්‍රමයට හරිය යෝජනාව ගිහින්. ඒතර පළාත් පාලන ආයතන පළාත් සභාව අවුරුදු 5 මාරක් 6ක් දැන් සමහර පළාත්වල ආණ්ඩුකාරවරුන්ගේ සහ නිලධාරීන්ගේ පාලනය නැති වෙලා තියෙනවා. දැන් නගර සභා ඔබේ කාලේ පළාත් සභා තියන්න බැරි වුණේ සහයෝගය ලැබෙච්ච නැති නිසා. මොකද අපි දැක ඇමතිත් මේක හදලා ඇමතිත් විරුද්ධව ඡන්දය දුන්නා. නෑ ඒක ඇත්තටම ඒකට අයිතියක් ඒ පනතෙම තිබිච්චුන වරදක්. සීමා නිර්ණය වාර්තාවක් හැදුවම ඒක පාර්ලිමේන්තුවෙන් ආයි අනුමත කරලා පරාද කරෝ. කවදාවත් තියන්න බෑනේ. උන්නම් ඒ ඉන්න පාර්ලිමේන්තුවට අපි හිතමු දැන් පාර්ලිමේන්තුව ඡන්ද ක්‍රම වෙනස් කරනකොට වෙනස් කරන කතාවක් තියෙනවනේ. ඒක දානවා ක්ලෝස් එක පාර්ලිමේන්තුවේ 3 දෙක අනුමත වුණොත් පමණයි මේ සීමා නිර්ණය වළංගු වෙන්නේ කියලා. මේ එතකොට ඒක කැන්සල් කරා නම් ඡන්ද තියන්න විදියක් නැහැ. පනත සම්මත වෙලා ඡන්ද ක්‍රම වෙනස් කරන්න හැප්දී කසනක් ඔය මැදපෙතික මැද ලෙබනන් වල අවුරුදු 20 කට පාර්ලිමේන්තුව තිබ්බා සීමා නිර්ණය අවුල් වෙලා. දැන් මේ පළාත් සභාවට ඡන්ද තියන්නේ නැහැ. නිලධාරී පාලනයට තැහැත් තියෙනවා අපි ඉන්න කාලේ තිබ්බේ නැත්තේ. සීමා නිර්ණය පාර්ලිමේන්තුවේ අනුමත නොවුනම ඒකට විකල්පය තමයි අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සමාලෝචන කමිටුවක් ඇති කළා. ඒක සමාලෝචන වාර්තාවක් දීලා පාර්ලිමේන්තුව කරන්නේ. ඇත්තටම උනේ දැන් සීමා නිර්ණය කොමිසමේ සභාපති තවලින් ආචාර්ය කේ තවලින්ගේ මාතෘකාවේ ප්‍රධානත්වයෙන් තිබිච්ච කමිටුව හදලා මාස 4 වාර්තාව දුන්නා. පෙබ්‍රවාරි මාසේ මැද. නමුත් ඒක පාර්ලිමේන්තුවට දැම්මේ නැහැ ජූලි මාසේ වෙනවා. ඒක දැම්මෙත් ඒවකට නීතිපතිතුමා සහ එතකොට කොමිසමේ ප්‍රධානී අපි කමිසමේ කතානායකතුමාට වෙන්නලා දීලා කරුණු ඡන්ද විසුවින් නොපවත්වලා තියෙන එක ගැන සුප්‍රීම කෝර්ට් ජජ්මන්ට් එකක් තියෙනවා කියලා. පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් තියෙන ජජ්මන්ට් එකක්. නිලධාරී පාලනේ තියෙන එක වැරදි කියලා. SFR 35 ලේකම් 2016 කියලා. ඒක පෙන්වලා දීලා එතකොට මම පාර්ලිමේන්තුවට දැම්මා. දැන් මම පරාද කරන්නේ ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් සමාලෝචන වර්තාව දුන්නේ නෑ. හැබැයි ඒකට ටෙක්නිකල් ප්‍රොබ්ලම් එකක් තියෙනවා. මාස 3ක් ඇතුළත දෙන්න ඕනේ. මාස 3 ඉවර වෙන්න දවසකට කලින් අගමැතිවරයා මාරු කරා.
අගමැති තමයි ඒ කමිටුවේ සභාපති. ඊට පස්සේ දවස් 52 ආණ්ඩුවාව. එතනින් සමාලෝචන කමිටු වාර්තාවක් නැහැ. දැන් මේකට පළාත් සභාවේ තියෙන විකල්පය පාර්ලිමේන්තු පනතකින් එක්ක පරණ ක්‍රමයට යන්න ඕනේ. නැත්තම් පාර්ලිමේන්තු පනතක් දාලා අර සීමා නිර්ණය වාර්තාව නැවත සමාලෝචන කමිටුවක් දාලා සමාලෝචනය කරන්න ඕනේ. ඒක බොහොම සුළු දෙයක්. කවුරුත් එකඟ වෙලා තියෙන්නේ. දැන් ආණ්ඩුවේ වැඩි බහුතරයක් තියෙන පක්ෂේ මේ අපේ කාර්යාලේ වැටළුවේ. මම පක්ෂේ නම කියන්නේ නැහැ. මොකද ඒකල තමයි වැටළුවේ. එතකොට ඒ අය මොකද මේ දැන් ආණ්ඩුවේ කැබිනට් එකේ ඉන්නේ ඒ වෙලාවේ කල්යාමට සම්බන්ධව යෝජනාව ඉදිරිපත් කර බොහොම සුළු දෙනා. ඉතින් පළාත් පාලන ආයතනයි පළාත් සභාවයි තියන්නේ නැතුව අම්පත තේරුමක් නැහැ මේ කතාවක් යනවා පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියලා. වෙනස් කරන්න නම් ඕනේ. මේක කිසි ගැටලුවක් නැහැ. මිස් මෙම්බර් MMP මිස් සමානුපාත නියෝජනයට යන්න ඕන කියලා රටේ කතාවක් තියෙනවා. ඉතින් ඒකට යන්න නම් නිශ්චිත මේ ඡන්ද දෙකට මොකද වෙන්නේ? දැන් ඇත්තටම පළාත් පාලනේ ජනමතයක් නැතුව දැන් දුවන්නේ නිලධාරීන්. පළාත් සභාව එහෙමයි යන්නේ. පාර්ලිමේන්තුවත් හරියට බැලුවොත් සැබෑ ජනමතය නිරූපණය කරන මොකද ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඡන්දෙ දුන්නේ. හැබැයි ඒ ප්‍රතිපත්ති ඉන්නේ මේ දැන් යන්නේ වෙනම ප්‍රතිපත්තියක්. මෙහෙම දිහා බලනකොට දැන් විශ්‍රාම සුවයෙන් ඉන්නකොට මේ තියෙන தත්ත්ව දිහා බලනකොට මොකද හිතෙන්නේ? ඒ කියන්නේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් පත් වෙන්නේ. කියන දේ තමයි පෞගිය මේ 9 වෙනිදා ජනතාව 20යි 20 ඡන්දෙ දුන්නේ. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව පත් කරන්න. රේ තුමා අසුණයි යන්නේ. ඒ කැබිනට් එකෙන් භාගයක් අස් වෙලා ඒටපු දල ඇත්තු වගේ අය ඇමතිකන් නැති වුණා නම් ඒ ජනමතේ නෑ. ජනාධිපතිතුමා පත් වීම සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නේ ව්‍යස්ථාමය කරුණක් උඩනේ. තියෙන පාර්ලිමේන්තුවේ ඡන්දෙන් පත් කරන්න ඕන. ඒක ව්‍යවස්ථාවේ අවුලක් විදිහට දකින්න පුළුවන්. නෑ ඒක මං හිතන්නේ ඒක තියෙන වර්ධිලව ජනාධිපතිවරයෙක් මේ කියොත් එබෙලම අපිට ඡන්දයක් තියන්න බෑනේ. ඉල කාලේ ආපු ගමන් ඒක පාර්ලිමේන්තුවක තියනවනේ. එතකොට හැබැයි මෙහෙම එකක් තියෙන තිබුණා කියලා මට හිතෙනවා. ඒ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ නිල කාලය අවුරුද්දක් පමණක කියලා තිබුණා නම් වගේ පෙර තිබෙන එක්කෙනාගේ දුර කාලය දක්වාම නොයනවා. දැන් උදාහරණයක් හැටියට පත්වෙන ජනාධිපතිවරයා මාස 3 ඉල්ලා සුනෝ අරිතේනට අවුරුදු 4 මාරක් ඉන්න පුළුවන්. මහත්තයෝ දතර ඒක නිසා ඔන්නම් ඒ කතාව විවිල්ලා ඔස්සේ ජනාධිපතිවරයා ගන්න පුළුවන්. අර සමහර පක්ෂවල කරේ පාර්ලිමේන්තුවේ කාර් පර්මිට් එක ගන්න අස්සන එනවා ඉඳන් ජාතික ලයිස්තුර දානක් එන අස්සන තව එක්කෙනෙක් එන ඒ වගේ කරන්න පුළුවන්. එතකොට ඒක නිසා මේක නිල කාලේ සීමා ගැනීමක්. ඒක ඉතින් ව්‍යවස්ථා සම්පාදකයෝ කියන්න ඕන වැඩක්. මගේ අදහස ඒ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ නිල කාලේ රට වැටෙන්නේ නැතුව තියන් ඉන්නනේ ඕන දුවගෙන යන්න. ඒ කියන්නේ රටේ සාමාන්‍ය කරුණු වැඩ බලන ජනාධිපතිවරයා ඉපත් කිරීම තියෙන අගමැතිවරයා පමණයිනේ. ඒතකොට අගමැතිවරයාටත් මාසයක් ඇතුළත තව කෙනෙක් එතුමාම පත් කරගන්නවද පිට කෙනෙක් පත් කරගන්නවද කියන එක බලන්න පුළුවන්නේ. ඉතින් එහෙම මේ ලංකාවේ අවස්ථා දෙකනේ ආවේ. එක වෙලාවක ඊට අගමැතිවරයා පත් වුණා. මේ වෙලාවෙත් ඊට අගමැතිවරයා පත් වුණා. කලින් පාරේ චැලෙන්ජ් කරේ නැහැ. මේ පාරේ චැලෙන්ජ් කරා. තව කෙනෙක් අපේක්ෂකත් වෙඩි ඉල්ලලා. ඉතින් ඒක නිසා මේක නිල කාලේ අවුරුද්දකට වගේ ආවනම් ඒක මම හිතනවා ඒක වඩා හොඳයි කියලා. එතකොට එහෙම වුණා නම් දැන් අපිට ඡන්දයක් එතකොට ඒ කියන කාලවකවානුව ඇතුළතදී දැවැන්ත ව්‍යවස්ථා සංශෝධන වගේ දේවල් කරන එක උචිත කරන්න පුළුවන්ද? සදාචාර සම්පන්නද? ඉතින් පාර්ලිමේන්තුවේ 3-2 ඕනනේ කොහොමද? ව්‍යවස්ථා සංශෝධනයකට හෝ ජනමත විචාරණේ නැහැ. ජනමත විචාරණේ ඕන අර මූලික වගන්ති වෙනස් වෙනවනේ. මූලික ව්‍යවස්ථා. ඒ කියන්නේ අපි හිතමු ජනාධිපතිවරණයක් තියන්නේ නැහැ. ඒවට ඕනේ. ඒවට ජනමත විචාරණයක් ඕනේ. මූලික අයිතිවාසිකම් සම්බන්ධ ඒවා. ජනතා පරමාධිපත්‍යයට බලපාන ඒවා. රටේ මායිම් වෙනස් කරනවා නම් ජනතාවට අයිතිනේ.
ඒක ජනතාවගේ අයිතියට හානි වෙන ඒවා. ඒ කියන්නේ මේ රටේ ඉඳලා එහා පැත්තට පාලමක් දානවා නම් ඒත් මම හිතන්නේ අදාළයි. නෑ ඒක අදාළයි. ඒක අදාළයි. ඒ කියන්නේ මේ රටේ ඉඳලා ඉන්දියාවට පාලමක් දානවා නම් ඒක අදාළයි. පාලමක් නෙවෙයි නේ නා ෆ්ලයිට් දාන්න බෑනේ. පාලමත් එකයි ෆ්ලයිට් එකත් එක අනිත් එක අපේ රටේ ඉස්සෙල්ලා පරිසර්විස් එකක් තිබුණානේ. අනිත් එක ඕක එකතු වෙලා තිබිච්ච රටක් නේ ඉස්සරනේ. ඒකයි තමයි මගේ නම් අදාස පාලමක් දානවා නම් හොඳයි කියලා. ඒක අපට පාලමක් දාලා ලෝකෙ කොච්චර රටවල් එකතු වෙලා තියෙනවද එහෙම රටවල් වෙනම අනන්‍යතාවයේ තියෙනනේ දැන් ප්‍රංශේ ජර්මනියයි වනේ විතර මැද්දේ තියෙන පුංචි රටවල් තියෙනවනේ තමන්ගේ අනන්‍යතාවයේ තියාගෙන ඒක ගැටලුවක් නෑ මං හිතන්නේ අපේ රටේ තියෙන අනන්‍යතාවය පාලම දැම්මයි කියලා ඒක නැති වෙනවා කියලා කොහොම වුණත් පරමාධිපත්‍යයට බලපාන ප්‍රශ්න අපි උදාහරණයකට පරමාධිපත්‍යයට බලපාන ප්‍රශ්නයක් තමයි දොන්ජුවන් ධර්මපාල කුමාරයා ලිස්බන් නුවර පාලනය කරපු ඉස්පාඤ්ඤ කුමාරයාට පුත්පාලේ රජුරුන්ට රට ලියලා දුන්න එක. ඒතර රජුරුන්ට නෑ ඉති. ඊගාට 1815 රජුරුව නැති නිසා ගිවිසුමට කැබිනට් එක අස්සම් කරා වගේ නිලමේවරුන්ගේ අස්සනින් ගියානේ. නමුත් අපි පරමාධිපත්‍ය ජනතාව සතුයි කියවනම් අපි ජනමත විචාරණ නැතුව අර අස්සම් කරන්න බෑ. අන්න ඒක තමයි අවශ්‍ය. ඒකනේ උඹක් තීන්දුව දීලා තියෙන්නේ සුප්‍රීම කෝට් එකේ ඒ විදිහට. ඒක නිසා මගේ අදහස අපි ආයෙ ආවොත් හැම ඡන්දයක්ම හැබැයි ජාත්‍ පළාත් සභා ඡන්දේ පළාත් පාලන ආයතන ඡන්ද විසීමයි ඒ දෙක ජනතා පරමාධිපත්‍යයට අර්ථ දක්වලා නැහැ කියලා තර්ක කරන කණ්ඩායමක් ඉන්නවා. නමුත් ඒක මූලික ඓතිහාසික වලට යටනවා කියලා සුප්‍රීම කෝට් ජජ්මන්ට් දෙනවා. අර්මංකිය SCFR 35 එකක් 2016 ඒක කියනවා ඒ වගේම පළාත් සභා ඡන්ද ඉසම කල් දැමීම ගැන 1998 වර්ණ කරුණාතිලක සහ තවත් අයෙකු දාපු නඩුවේ ඒ ජජ්මන්ට් එකේ තියෙනවා ඡන්ද ඉසම කල් දාපු එකෙන් ඒක වැරදි කියලා ඒ වගේම පළාත් සභා වල නිල කාලය දීර්ඝ කරන්න කියපු එකටත් තියෙනවා නරක මේක තව එකක් තියෙනවා අපි කතා කරන්නේ පළාත් පාලන ආයතනවල නිල කාලේ අවුරුදු 4නේ. ඔව්. නමුත් ඒක ඇමතිතුමාට එක අස්සනේ කැබිනට් ඇප්‍රූවල් එකක්වත් ඕනේ නැහැ. තව අවුරුද්දකින් දික් කරන්න පුළුවන්. මේ කරා වගේ. ගැසට් කරා වගේ. අන්න ඒක වගේ දේවල්. යන මීට වැඩිය. ඉතින් තව දුරටත් මේක මේ ඡන්දෙම පත් වෙච්ච අය තව දුරටත් පවත්වාගෙනම කියලා යෝජනාවකුත් ගෙනවන්නේ. ඒක පරාද කරනවා කියලා. අපි කවුරුත් දන්නවනේ ඒ වගේම තමයි. දැන් මේ පළාත් පාලන ආයතන නාම යෝජනා අවලංගු කරන්නයි කියලා යෝජනාවකුත් කතා වෙනවනේ. මම නම් ඒ සම්බන්ධයෙන් ලිපියකුත් යවුවා. නිසි බලධාරීන්ටයි, දේශපාලන බලධාරීන්ටයි, නිලධාරීන්ටයි ඔක්කොම ඡන්ද විසීම වලට සම්බන්ධයිට. මම කිව්වා ඒක කල් තියනන් රජයේ සේවකයන්ට න අපහසු වළංකරන ලේසිම ක්‍රමය තමයි. මේ එහෙට ඉල්ලා අස්සලා දීලා අතිරේක ලයිස්තුවෙන් කට්ටිය නම් කරන එක පක්ෂේ ලේකම්. ඉතින් හැමෝම ඕනෙත් නෑ අතිරේක ලයිස්තුව තියෙන නිසා ඒකේ අස්සුනට ඕනේ කමක් නෑ කියලා. ඒක එක දෙවනි එක උසාවියේ නඩුවක් තියෙනවා නම් ඒ කොච්චර යෝග්‍යද? නොමිනේෂන් කැන්සල් කරන එක. ඒකම මෙහෙම කැන්සල් කරාම මේක පළාත් සභාව අතුරුදහන් කරා වගේ අතුරුදහන් වෙලාම යයිද? ඒක නිසා යම් විදිහකින් මේක අවලංගු කරනවා නම් දින 75ක් ඇතුළත ඒ 50 සම්මත වෙලා දවසේ දින 75ක් ඇතුළත ඡන්ද විසීම තියෙනවා කියලා තියෙන ක්‍රමය නැතුව 50ක් දාන එක වැරදි කියලා. ඒක සම්ම නාම යෝජනා අවලංගු කිරීමේ යෝජනාවට පාර්ලිමේන්තුව එකඟ වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට මොකද ඒ ගැන විපක්ෂය සමහර කතා කරලා තියෙන නිසා බාරදුන් අපේක්ෂකයට අභියෝග කරන්න පුළුවන් මං හිතන්නේ. ඔව් පුළුවන්. අනිවාර්යෙන්ම අභියෝග කරයි. මොකද මගේ කන්සර්න් එකක් නැතුව කොහොමද ඔබ මගේ පාම යෝජනාව හොසි කරන්නේ කියලා. හොසි කරන්නේ. දැන් අපි මෙතන තව දෙයක් දකින්න දේ තමයි කුළුණු තුන අතර ගැටුමක් ඇති වෙනවා දෝ කියන දේ. හේතුව විධායකයයි ව්‍යවස්ථාදායකයයි අධිකරණයයි. මොකද අධිකරණ තීන්දුවක් සම්බන්ධ යම් ආකාරයක අවසන් සමාලෝචනයකට එනකොට ඊට සමගාමීව පාර්ලිමේන්තුව තුල කරන කතාවක් පාර ඒ කුළුණු විධායකයි ව්‍යවස්ථාදායකයයි එකට වගේ ඉන්නේ නේ. ඒ කියන්නේ කුළුණු දෙකකුත් සහ එකකුත් වගේ. ඔව්. ඔව් ඉතින් ඒක ගැටුමකට යන එකක් නෑ කියලා මම හිතනවා. මොකද ඔක්කොටම වැඩිය
විදායකය කොහෙම තිබුණා ව්‍යස්තදායකය ඔවුන්ගේ සීමාවේ කටයුතු කරයි අධිකරණය ඔවුන්ගේ සීමාවට තේ කරයි අපි ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ අධිකරණය ගරු අග්‍රවිෂකාරතුමා චන්ද්‍රචූඩ් මං හිතන්නේ තමයි එතුම කියලා තිබුණානේ මොකක් කරේ කියලා ඔබ මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ නැත්නම් අපි ක්‍රියාත්මක වන්නේ මොකද කියලා එගොල්ලෝ Facebook කරා පැමිණිල්ලක් ආවා ඊට පස්සේ පොලිසියට දාපු පැමිණිල්ල වල පොලිසිය ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා කොයි ඊසාන දිග ප්‍රාන්තයක ප්‍රශ්නයක් රේප් කරපු කුල දින ගැටුමක් ආගම් සම්බන්ධ ගැටුමකදී තරුණයෙක් දෙදෙන් රේප් තරුණයෙක් රේප් කරන එකක් ගැන ගැටලුවා මොකදන මේක ක්‍රියා කරේ නැත්නම් අපි ක්‍රියා කරනවා ඒ කියන්නේ අධිකරණයෙන් පැමිණිල්ල කරුත් වෙනවා අපි මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න බලනවා ඔවුන් කැඳවන්න පොලිසිය ලෑස්ති වුණා ඔන්න ක්‍රියා කරන්න පටන් එතකොට එහෙම නිසා ඒක අපට අධිකරණය තමන්ගේ සීමාව තුළ තමන්ගේ ස්වාධීනත්වයෙන් කටයුතු කරලා තියෙනවා ලංකාවේ ඒක නිසා අධිකරණය දේශපාලන බලයට හෝ වෙනත් බලයකට බයස් ක්‍රියා කරන්නේ නැහැ කියන විශ්වාසය අපි මොකද අපි ඒක දැක්කා මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙනවා මේක තියන්න මැතිවරණය මොකද ප්‍රතිපාදනය වෙන් කරලා තියෙනවා යනු තියන්න කියන කාරණේ මේ රජයේ පැත්තේ උත්තරය උනේ මුදල් මතවරය මේකට මුදල් නිකුත් කරන්නේ නැහැ කියන කාරණේ එහෙම කරනකොටත් මැතිවරණ කොමිසමකට නිහඬව ඉන්න පුළුවන් මෙච්චර කාලයක් ඒක මම උත්තර දෙයක හරි නෑ නේද මොකද හේතුව මැතිවරණ කොමිෂන් සභාවට ඒක ගැන සම්බන්ධ තියෙන කරුණකට මට අවසර දුන්නා ඒක උත්තර නොදී ඉන්න මම කැමතියි මොකද කොමිෂන් සභාව දැන් ඉන්න කොමිෂන් සභාව අලුතෙන් මොනේ වත්ුනේ තවමත් ඒගොල්ලන්ගේ එක සමාජික අඩුයිනේ පුල් කොමිෂන් එක ඇවිල්ලා දේශපාලන පක්ෂ එක්ක සාකච්ඡා කළා නිරීක්ෂණ සංවිධානය එක්ක සාකච්ඡා කළා ඒකට ඉතින් නැව ගිහිල්ලා තියෙයි නේද නෑ ඒගොල්ලෝ පක්කලම් දක්කලා නෑ නේද මාස දෙකක්වත් නැහැ නේ. උනට දැන් පක්ෂ කෑ ගහනවා මැතිවරණ තියන්නේ කියලා මැතිවරණ කොමිසම් පැත්තේ සද්දයක් නැහැ නේද? නේ පක්ෂ කොහෙන් කෑ ගන්න? අයි ජේපී එක කතා කරනවා සමග ජන බලවේගයේ තියෙන මැතිවරණ. දැන් මහින්ද දේශප්‍රිය කතා කරන්නේ ටීවී එකේ. ඒ වොයිස් කට් වලින් ඡන්දම් වෙනවා. මැතිවරණ ඉන්නේ. වොයිස් කට් වලින් ඡන්දම් වෙනවා. මැතිවරණ ඉල්ලනවා පේන්නේ එතන ඉන්නේ. ඒකට මෙන්න ක්‍රමයක් තියෙනවද මෙතුන්නේ දැන් අධිකරණයටත් ගියා අධිකරණයේ අන්තිම තැනට එනකන් ආවනේ මේක ලෝකේ මිනිස්සු ප්‍රජාතන්ත්‍ර මොකද අධිකරණය දිනාගෙන තිබුණේ සර්වජන ඡන්ද බලය ඡන්ද තරම් පහසු වෙන්නේ දෙන්නත් එපා කියලා නම් තිබ්බේ ඔව් ඒකෙන්ද ඡන්ද දිනාගන්න ඡන්දවලදී ජනතාවට මතයක් ඇති කළ දෙන පළාත් සභා සිදුවල මේ යන්නේ හොඳට නගර සභා ඒක මේකල වැඩක් නැහැ කියලා කොයි දිරිය පාර්ලිමේන්තුවත් ඕනේ නැහැ ලේකම්ල විතරක් ඇති ජනාධිපතිතුමත් වැඩක් නැහැ ජනාධිපති ලේකම්තුමාට හරි අමුදාපත්තුමන්ලා තුන්දෙනාට හරි පොලිස්පතිතුමා එකතු වෙලා පාලනය කරන්න පුළුවන් මොකද වෙන්නේ මේ විදිහට ගියොත් කවුරුත් ඕනේ නැහැ කියලා ඒක කණ්ඩායමක් බලේ ජනතා නියෝජනය මේ අපේ රටේ ජනතාවට මේ මහ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ අවශ්‍යතාවය ගැන කිසි දේශපාලන පක්ෂයකින් ගණන් නැහැ නේ අද දේශපාලන පක්ෂ සීමා වෙලා තියන්නේ ඒ ප්‍රධාන කාර්යාල ටිකටනේ තන ඉඳලා අනදීම් මෙහෙවීම් කරන මිසක් බිම් මට්ටමේ ශාඛා කාර්යාල බිම් මට්ටමේ දේශපාලන සාකච්ඡා දැන් අම්බලන්කොඩ නගර සභාවේ නෑ හෝල් එක නෑ දැන් හදන දේශපාලන ටෝක් එක තමන්ගේ පක්ෂේ කට්ටිය ඇවිල්ලා ජය වේවා එන උෂාර කතාවක් කරන්න නැතුව මෙන්න මේක මෙන්න මේකයි ඇයි අපි දේශපාලනය කරන්න ඕනේ ඇයි මහජන නියෝජනය කරන්න ඕනේ කියන එක ගැන කවුද කතා කරන්නේ ඒ කාලේ අම්බලන්කොඩ බස් ස්ටෑන්ඩ් එකේ හරි ත්‍රිවිල් තිබුණේ නැහැ කාස් ස්ටෑන්ඩ් එකේ හරි එහෙම නැත්නම් බාර් එකේ හරි
දේශපාලනය තමයි කතා කරන්නේ. අද කොතනද දේශපාලනය කතා කරන්නේ? අද දේශපාලනය කියන එක නිකන් නරක දෙයක් හැටියට අහන්නඩු බැහැලා. ඔය තියෙන්නේ ජනතාවට දේශපාලනය කියන එක. අවශ්‍යය දේශපාලනය නරක දෙයක් නෙවෙයි. අපි දේශපාලනය කරන්න ඕනේ හැමදෙනාම කියලා හිතා ගන්නකම් මේ ඡන්ද විනා ගන්න බෑ. ජනතාවට තමයි ඡන්ද ඕනේ කියලා ඉල්ලන්න ඕනේ. ඔබේ අත්දැකීම් එක්ක බැලුවාම මේ රට දැන් අපි ආයෙ කතා කරන දෙයක් නැහැනේ. ලෝකේ උත්තම සම්පත් තියෙන රටක් කියලා අපිත් පෙරදිකාර වෙන්නේ නැති ලෝකේ බංකොලොත් රාජ්‍යයක් වඩ ප්‍රකාශයට පත් වුණා. උතන වරද ගොඩක් කාලවලට පාලකින්ට අවුරුදු 70 ඇඟිල්ල දික් කරනවා. මේක දේශපාලඥයෝ කරපු දෙයක්, නිලධාරීන් කරපු දෙයක්. ඔබට හිතෙන විදිහට කාගේ වරදින්ද මේක උනේ? හැමෝගෙම වැඩිබර දේශපාලඥයන්ට යම් බරක් යනවා නම් ඊට වඩා වැඩි බරක් යන්නේ අපේ අධ්‍යාපන ක්‍රමයේ. අපේ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රශ්න කරන පිරිසක් හදලා නැහැ. වෙනස්ව හිතන්න පුළුවන් කණ්ඩායමක් හිතලා නැහැ. යන විදියට යන්. ඉස්පිරිතාලට ලෙඩ ඇතුල් කරගන්න හරි පොලිසියට යන්න ඕන උනොත් හරි මන්ත්‍රීට හරි මෙම්බර්ට හරි කියලා යන ක්‍රමයකට නැති වෙලා තියෙනවා. උන්ට ළමයා දාගන්න හැමදේම බොරුවෙන් කරන සමාජයක අපි පුරුදුලා තියෙන තරඟයට දුවන එක සමාර්ගන 77න් පස්සේ කියලා මම දකින්නේ අපිට පින්නන කාලේ ඉඳලා 70 විතරම ඒක තිබුණයි කියලා. මන්ත්‍රී චිත්තකින් රස්සා දෙන්න පටන් ගත්තට පස්සේ ඒ දේවල් ආවට පස්සේ අපි මේ ක්‍රමය නිලධාරීන් පුරුදු වෙලා මහජනයාත් පුරුදු වෙලා දේශපාලකයට දේශපාලකයට විතරක් බයින්න බෑ දේශපාලකයෝ සමාජයේ මොකටද? පෙරිතයාගේ හැටියට කියනනේ විමානේ. අපේ ඇසිරීම අපේ නායකයෝ හැදෙන්නේ අපිට ඕන තාලෙට මිසක් වෙන කණ්ඩායමකට ඕන විදිහට නෙමෙයි. මේ ඔක්කොට ඡන්ද දීලා දෙන්නේ අපිනේ. මොකද ඉන්දියාවේ ජනතාව දුන්නද පකිස්තාන ඡන්ද දාවේ දුන්නද? වෙන ලෝකෙක ඇවිල්ලා ඉඳලා දුන්නද? නෑ නෑ අපිම ඡන්ද දීලා පත් කරගෙන. හැබැයි මිති මේක වරදින්නේ. මේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී කියන අර්බුදයක්. පත් කරාට පස්සේ අවුරුදු 5ක් යනකම් ඒගොල්ලන්ට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා අපි හිතාගෙන ඉන්නෝනේ. අපි ඔබතුමාගේ ඒ දවසේ අතේ රිකෝල් සිස්ටම් එක ගැන කෝච්චි කරා. රයිට් ටු රිකෝල් කියන එක ගැන අපි කතා කළද නැහැ. පාර්ලිමේන්තුවේ රයිට් ටු රිකෝල් එකක් කරන්න බෑ. අඩුම ගන්න රිකෝල් එක තිබුණ පෙස්සම් මහ ඡන්ද පෙස්සම් ක්‍රමයේවත් ලංකාවේ සාර්ථක නැහැ. අනිත් එක අපි ඡන්ද පෙස්සමකින් අන්සීට් කරා. වයිලෙක්ෂන් නැහැ. ඒකටත් පක්ෂේ ලේකම් ලයිස්ට් වෙන ගෙනිද්දා. එතන ප්‍රජාතන්ත්‍රවාදයේ පෙට්ටියට දාලා එන ගහලා විතරක් නෙමෙයි. මිනියටත් පිහියෙන් ඇල්ලලා තින්නේ. මිනියත් එම්බම් කරලා බඩ කපලා පස්සේ පණ එන්නෙත් නැහැ. මල මිනිහෙක් කටේ ඇසිඩ් ඩොක්කලා වගේ සම්පූර්ණයෙන් පුච්චන දෙයක් නැහැ. ඒ ඇනේ ගහලා දින්නේ ඡන්ද ක්‍රමයට සම්පූර්ණ. අපි ඡන්ද දවසේ නිදහසේ ඡන්ද දාන්න අපි හදලා දෙනවා. ඉස්සර ඒකත් නැතුව තිබුණේ. ඔව් ඒක හරි. දැන් ඡන්ද වලට යනවා ඔක්කු පෙන්නනවා බලෙන් දානවා ඒව හිමින් හිමින් අපි දීර්ඝ කලක් පොලිසිය සහාය ඇතුව දේශපාලන පක්ෂවල මහජනතාවගේ ඔළුවටම තියන්නේ කියලා කිව්වනේ. ඔළුවට වෙලි තියන්නේ කිව්ව එකත් හරි නෑ නේද? ඒක වෛරී සාගත ප්‍රකාශනයක් නේ. ඉතින් අර පෙරේතයාගේ හැටියට නෑ මෙහෙමයි. මපි එකපාරක් මඩකලපේ ඡන්දෙකට ගිහිල්ලා අන්තිම නරකයි. දැන් ඒ නිලධාරිය තාම සේවයෙන් ඉඳ මං කියන්න උසහාකාර කොමසාරි කෙනෙක්. මං ඩිපියුටි කමිෂනර්. මට කෝල් එකක් දීලා ගෝ අයියේ පොඩ්ඩක් යන්න බලන්න. මට පොලිසියට අල්ලන්න දෙන්නේ දීලා දුන්නා. මං ගියා ඒකට ගියාම ආපෝ. නෑ යාපෝ නෑ නැත්තම් අපර ගහම. උඹ මොකද උනේ කියන්නේ. අයියේ මේක හරියට මිනිහා දස් බැඳලා ආපු හොරු රංචුවම ගෑණි දූෂණය තරම් බලන් ඉන්න මිනිහට වෙච්ච දේ වගේ ගාම්ත බිරිඳ ගහේ බැඳලා සමියා ගහේ බැඳලා බිරිඳ දූෂණය කරන වගේ දෙයක් කිව්වා. එතකොට මගෙන් අර මාධ්‍ය වේදිකාවේ ඇහුවේ දැන් ඡන්ද පොළ මංකොල්ල පෙට්ටිය උදුරන්න આવොත් මොකද කරන්නේ? මොකද ඒක පොලිසිය වැඩ පොලිසිය බලාගෙන ඉන්නේ.
කියන්නේ ඌ ඇවිල්ලා ළඟට ඇවිල්ලා පොලිසිය කියන්නේ අවම්බලය පාවිච්චි කරනවා මොකක් අවම්බලය කියලා නැහැ ප්‍රමාණවත් බලය තමයි දැන් වචනේ ඔල්ල පාවිච්චි කරනවා ඒ කියන්නේ ධනින් පහළද වෙඩි තියන්නේ කියලා මට දැන් අර ඔළුවේ වැඩ කරනවා චන්ද පොළවල්ල වෙච්චා මං 88 ඉඳලා දැකපුවා 2008 දැකපුවා එමතනම දැකපුවා 97 දැකපුවා වයඹ දැකපුවා ඔබට දැන් ඔළුවේ අරව එක පාට වැඩ කරනවානේ මේක තමයි චන්ද පොළවේනේ චන්ද පෙට්ටි ඉස්සර පොළවේ ගාලා චන්ද පෙට්ටිය පොරවෙන් ගාලා පළපු මනුස්සයට දඩුවන් දීලා අතිරු සුදනුන් දීලා නිදාස් වෙලා ඇවිල්ලා මේ මනුස්සයා අපෝ චන්දෙන් දිනනවා එහෙම එකක් වෙනකොට මොකද මේ අහන්නේ චන්ද පෙට්ටි මංගොල්ල කෑවොත් මොකද කරන්නේ හරියට අර බිරිඳ ගස්පන් දීලා සැමියා ගස්පන් දීලා මම හිතත් අනිම් පහලට මොකටද ලූට දෙනවා නිසක් කියලා ඕක තමයි ඔය ගියේ හැබැයි ඇත්තටම ලෝකේ තියෙන සමූහ සංවිධානාත්මක ස්ත්‍රී දූෂණය තත් වඩා නරක එකක් තමයි. ඒ වගේම නරක එකක් තමයි. ඡන්ද පොළ මංගොල්ල. බූත් කැප්චරින් කියලා වචනයක් තියෙනවා. ස්ටපින් මර බලෙන් ඡන්ද දාලා බූත් එක අල්ලගන්නේ. මම ලංකාවේ වෙලා තියෙනවා. මම ඒව ගැන පොඩි වාර්තා ටිකක් එකතු කරලා තියෙන්නේ. ඉවල් වෙලාවක කාට හරි දෙන්න ඕනේ ලියලා දාන්න කියලා. ලියන්න අදහසක් නෑ ඔබේ. මන් ලිව්වොත් මම් පොර ජාතකයේ වෙනෝනේ. මහින්ද දසප්‍රිය මම් පොර වෙන්න කැමති නෑ. මං කරයි කියලා මං කියන්නේ නෑනේ. අපි කරයි කියලා නෑනේ මං කියන්නේ. මං කළා තියෙන්නේ වැරදි ඒවා විතරයි. වැරදි මගේ හොඳ අනුන්ගේ. ඒක නිසා ඒ සමහරව කියන්න බෑ. කොහොම වුණත් මේ ඡන්ද සිංසීම නොතියන එක. ඔබේ අත්දැකීම් අනුව තිබ්බ දූෂිතම නරකම මැතිවරණ මොකද? මම රජයේ සේවයේ ඉඳලා නැහැ එක ඡන්දයකට ඒකට. මම සාමාන්‍ය ඡන්ද විමසින් තත්වේදී. කියන්නේ තහනම් කරලා නැතුව තියපු කාලවල ඡන්ද විමසින්. දැන් මේ ප්‍රයිජල 88 89 වගේ නැති කාලවල නැත්තම් උතුරේ තහනම නරකම එක මම ලංකාවේ දකින 81 සංවර්ධ සභා ඡන්ද විමසීම 81 මයි මාසෙදි විච්ච යාපනයේ දිස්ත්‍රික්කේ ඡන්ද පොළට දාපු නිලධාරීන් පන්නලා කොළඹින් සහ කුරුණෑගලෙන් ගිහු මැරව දාලා තමයි ඡන්ද කළේ නිලධාරීට ඉන්නවා මැර පාලනයෙන් තමයි දීන්නේ. ඒ ඡන්ද විසීමත් එක්ක ඉතාම නරක දෙයක් වුණා. ඇලෙක්සැන්ඩ්‍රියා මහා පුස්තකාලය ගෙන තිබ්බා වගේ. නාලන්ද පුස්තකාලය ගෙන තිබ්බා වගේ. නැත්නම් අඹේගිරිය. යාපනයේ පුස්තකාලෙත් පිච්චු ඒකනේ. ඒ ඡන්ද විසීම ඡන්ද පෙට්ටි දෙකක් තවමත් ආගියතක් නැහැනේ. දෙකක් හම්බුණා දේශපාලඥයෝ නැවතිලා ඉදු උට. හෝටලෙක තිබිලා තව දෙකක් ආයෙත් ආගියතක් නැහැ. හැබැයි එහෙම හොර ඡන්ද දාලා නර කරලා සමානුපාතය යටතේ ඔක්කොම එක පක්ෂයක් දිනපු එකම ඡන්ද විමසීම තමයි ඒ. ඒ ඡන්ද විමසීමෙන් තමයි පොඩි කල්ලි වශයෙන් තිබුණ ඔය සටන්ගාමි නැත්තම් ත්‍රස්තවාදී සංවිධානයට කොල්ල කොල්ල කියපු අයට සාමාන්‍ය ජනතාවගේ සහාය විශේෂයෙන් මධ්‍යම පන්තියේ සහාය ලැබෙන්න පටන් ගත්තා. ඒ ඡන්ද විරුණාම ඒගොල්ල කියපු දෙයක් තමයි. Now we can't believe the ballot. We have to believe the bullet. ඡන්ද පත්‍රිකා කෙරෙහි විශ්වාසය තියන්න බෑ දැන්. විශ්වාසය තියන්න පුළුවන් උණ්ඩේ කෙරෙහි. ඒක තමයි එකක්. එතන LTT ත්‍රස්තවාදයට යොමු වීම එතනද? නෑ නෑ ඒගොල්ලෝ යොමු වෙලා ඉවරයි. පොඩි කල්ලිවලින් තිබුණේ. හැමෝම කියන්නේ 83 කලබලෙන් ඒක විශාල වුණා කියලානේ. නමුත් අර එහෙ දෙයක් ලැබුණේ ඒකේ. තමාරු කියන පුළා ඒවා වැරදි ඒකෙන් නෙවෙයි ඒගොල්ලෝ ත්‍රස්තවාදයේ මුල ඉඳන් ඉතින් නමුත් ජන සහය එන්න එක හේතුව කාටවත් කියන්න බෑ ඒක නරකම ඡන්දේ වලින් එකක් මම ඕන දැනග අභියෝග කරගන්න ලෑස්ති ඕන කෙනෙක් එක්ක මොකද මං ගාව තකුරෙන් ලියපු ජීපු එකේ ડોකියුමන්ට් සාක්ෂි තියෙන නිසා ඒ කියන්නේ සිරිමාන කියලා අපේ ගාල්ල හිටු මහත්තයෙක් ගිහිල්ලා තිබුණා මාතකයකට කොච්චිය ගිය කෙනෙක් එයා ලියපු අත්තපුරෙන් ලියපු මං ගාව තියෙන ඊළඟට අනිත් ඡන්දේ ඊට පස්සේ 82 ජනමත විචාර කලගෙඩිලා පොලිය ජනලයිලවල
සම්දන්නේ කෙනෙකු එයා ඡන්ද 14ක් දැම්මයි. පෝලිං ඒජන්ට් ලයිලවල දාපු ඡන්ද. මොකද ඒකේ උනේ ජනමත විචාරණේ පරාද වුණා දිස්ත්‍රික් ස්ථානවල ඒ කියන්නේ 150 තිබුණ නැත්තම් ජනාධිපති වර්ණේදී මේකේ 150 වෙ නැති හැමතැනම බයිලෙක්ෂන් තියනවා කියලා කිව්වා. ඉල්ලාසි මරන්නේ තිබුණේ. ඒකට ඔරොත්තු නොදුන්නේ. හම්බන්තොට 4යි. මාතර 3ක්. ගාල්ලේ 3ක්. කළුතර 2ක් නැත්තම් 3ක්. කොළඹ 2ක්. ගම්පහ 1ක් වගේ තැන් කීපයක පමණයි. ඒ තර්ජනයට අරගෙන. අනිත් ඡන්දේ තමයි කුප්‍රකටව එම ඡන්දේ. හැබැයි ඒව විතරක් නෙමෙයි. 97 ලෝකල් ගවර්න්මන්ට් එක ගම්පහ සහ හම්බන්තොටවට සමහර දැන් තියෙනවා එම්ම දාම එක ගමක් දිස්ත්‍රික්කයක් අපි කියමු දකුණු පළාත් දිස්ත්‍රික්කයක් කියලා. ඒකේ ඉන්නවා එක මිනිස්සු කියන්නේ ඔය පැගෙන වාග්ගණ ජනතා කණ්ඩායමක් ඉන්න ගමක. ඒ සපෝට් කරන්න විපක්ෂයට කියලා කියනවා. එතකොට ඒ ගමේ තියෙන ඡන්ද පොළ පුච්චනවා. එතකොට ඒ මිනිස්සුන්ගේ ඡන්ද පොළ දෙන්නේ අර අනික් ගමේ. එම දිනේ නෝඩ ගහනවා එන්න දෙන්නේ නැහැ. ඒක වැළක්වීම මොකද? අපි කලීට උදාහරණම සාරික් කරේ. සරම ඩිවිඩි ගෙවචන. අයියෝ මොකද ඒ කරන්නේ කියලා. අයියෝ සර්ත මං කියලා තින්නේ. ඡන්ද පොළ වෙනස් කරන්න එපා. ඡන්දට කලින් දවසේ ලොරියක ටෙම්පරචර් එකක් ගිහිල්ලා පොලිසියෙන් දැක්කල ටෙම්පරචර් එකක් ගාලා. ඒකේ ඡන්ද තියන. එහෙම ඉම කළා තමයි ඡන්ද පොළ කඩහප්පල් කරන එක නැවතුනේ. හැබැයි මේව ඊයේ පෙරේ දේව නෙවෙයි අතීතේ රාජ්‍ය මන්ත්‍රණ සභාව කාලේ ඡන්ද දාන්න තමන්ට විපක්ෂේ එන ගම් වල එනකොට ඒ දඬු කඩලා ඒත් පිරිමි කැලෑපාල වල එන කාන්තාව වෙන එක නවත්තන්න රාබීල මිනිසු හෙළුවෙන් නටවලා තියෙනවා ඡන්ද පොළ ගා පිරිමි රාබීපු අලිපාරේ වල තියෙනවා එමේව තියෙලා තියෙනවා. හැබැයි එහෙන් බලනකොට අපි හොඳ පැත්තට ගිහින් තියෙනවානේ. ඔබම අමාරුයි මම අමාරුයි ඒකට ඉතින් චන්දන සිල්ල මහත්තයා කාලේ ඉඳගෙනම පත්කමිෂන් සභාව කොස් දෙපාර්තමේන්තුව ඔය මර කතා එන්න පටන් ගත්තේ ජනමත විචාරණේ එන්නේ ඉඳා ඉඳලාමයි මෙන් එමින් 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 එතුමගේ වාර්තාවලි දයානම් දිසානායක මහත්තයා කාලේ ඊට පස්සේ මම කමිෂන කාලේ අනිත් නිලධාරීන්ගේ සහායෙන් පොඩි පොඩි ඒවා කළා. කමිෂන් නැගෙනකොට අපිට යමක් කරන්න පුළුවන් ගම තුන දැන් තියන්නේ අපි කියන්න ගිය ඡන්ද දවසේ හොඳයි. ඡන්දෙට කලින් කරන රැකියා දෙන ඒවා දීමනා වැඩි කරන ඒවා පොරොන්දු දීමනා ඒවා ඒවයි ඡන්ද ගන්න. ඒක වළක්වන්න නැති තාක්කල් නිදහස සාධාරණ ඡන්ද විශේෂයක් වෙන්නේ නැහැ. වෝට් බයින් කියන්නේ ඡන්ද දවසේ කැම්පේන් පිනනතුල විතරක් නෙවෙයි අනිත් කාලේ. හැබැයි අපි ඒකටත් විසඳුමක් කරා. ඔය පාලං එහෙම විවෘත කරාම අපි ගැහුවා ඡන්ද කාලේ කියලා. මේ මහජන මුදලින් කරපු එකක්. ඒකෙන්ද කවුරුත් මේ ගැන කිසිම දේ පක්ෂයකට හෝ දේශපාලනඥයෙකුට විශේෂ බෙදීමක් ඇති කළ යුතු නැත කියලා. හරි. අපි කෙටි විරාමයකට යමු. මහින්ද දේශප්‍රිය මහතා සමගින් අපි මේ සංවාදය අද බිග් ක්වෙස්චන්. කෙටි විරාමයකින් යලක් කතා කරමු. සාකච්ඡාවට එන්නේ මහින්ද දේශප්‍රිය මහතා සමගින්. ඡන්ද පැවැත්වීම, ඡන්ද නොපවත්වා තිබීම, ඉතිහාසය මේ සියලු දේත් එක්ක කතා කරගෙන ඉන්නේ. ඔබ දැනුවත් වෙන්න ඕනේ. වටිනාම කාරණයක් කියුවා. අපි හැම වෙලේම දේශපාලනඥයින්ට නිලධාරීන්ට ඇඟිල්ල දිගු කරනවා. හැබැයි මේ හැම තැනකදීම අපේ අත්වල තිබෙන්නා වූ වගකීම අපි හරි හැටි ඉෂ්ට කරාද කියන දේ පිළිබඳ ආයේ කල්පනා කරලා බලන්න ඕනේ. අපි මේ තරම් බැරදුණු මිනිස්සු විදිහට අපිට යලිත් නොවරදින්න අපිට බුද්ධිමත් මන්තිරුව යන්නට ඕන එකයි. මේ සංවාදය ඇතුළත අපි විවෘතව කතා කරනවා. කවුරුත් රකින්න රැකෙන්න දෙයක් නැහැ. අපි දැනගත යුතුයි මොකද මේ සිද්ධ වෙමින් තියෙන්නේ කියන කාරණේ. අපි මැතිවරණ දූෂිත මැතිවරණ පිළිබඳ කතා කරමින් සිටියේ සහ ඒ යම් ආකාරයකින් හැමෝගෙම කැපවීමෙන් මහන්සියෙන් අමාරුවෙන් හොඳ තැනකට රැගෙන එන්නට දරූ ප්‍රයත්නය පිළිබඳ කතා කරමින් හිටියේ. ඔබට ආතතියක් මේක අතහැරලා දාලා යන්න, මේකේ නම් ආයේ වැඩක් නැහැ, මේ දේශපාලනඥින්ත් එක්ක කොහොමද රජයේ මාධ්‍ය ටික බේරගන්න පුදුම මහන්සියක් වෙනුනේ, එහෙම හිතිලම නැද්ද? මෙහෙමනේ වැඩේ. අපි නම් මේ කතාවක් තියෙනවා. වතුරට පැන්නම එක ගිලිලා මැරෙන්න ඕනේ නැත්තම් පීනන්න.
එතකොට මට ඒ වතුරේ ගිලිල මැරෙන්න බෑ මට ආතතියයි අමාරුයි. අපි කට්ටි එකම පීනගෙන ඉන්නේ හැබැයි පීනනකොට අපට නිලධාරීන්ගේ සහයයෙන් විතරක් නෙමෙයි පොලිසිය සහයයෙන් විතරක් නෙමෙයි. මහ ජනතාවයි දේශපාලනඥයෝ අපට සහය උන් නැත්තම් ඒගොල්ලන්ට ඕන වෙලාවට කඩ කප්පල් කරන්න පුළුවන්. අර මම හඳ උදාහරණයක් යන 98 වගේ කාලෙක යාපනයේ පළාත් පාලන ආයතන චන්ද්‍රවිසිමත් තිබ්බා. මම ඒතර ගාලේ සහකාර මිතුරන් පොන්සාරි. දිසාපතිතුමා චන්ද්‍රවිසිමත් රාජකාරි වලින් බෑ කියලා අයින් වුණා. අපේ හිටිය පස්සේ නියෝජ්‍ය කොමසාරිස්ලා ඉතාලම ගරුකොඩි මහත්තයෙක්. එතුමාට මරණ දඬුවම් ඇවිල්ලා දැනන් සනාමයක් ඇක්කුවා. එතුමාට වැඩ කරන්න එපා. නොමිනේෂන් ගැනීමට අපේ වෙන ඉසි කෙනෙක් යවලා තුනා. මම එයත් දැන් විශ්‍රාමිකයි නෆිල් කියලා. පස්සේ ඡන්ද කරන්න ගියාම නෆිල්ටත් අරගෙන ඇවිල්ලා නෆිලුත් ആയി. දැන් මට තමයි ඡන්ද විසීම කරන්න. මම තමයි ආරෝ. තේරීම් බාර නිලධාරිය හැටියට දැන් ඡන්ද තියෙනවා. මම කතා කරනකොට ප්‍රකට දේශපාලනඥයෙක් තමයි දේශපාලනඥයෙක් තියෙනවා. ඔව් උතුරු බලස බලත් කියලා. මම ඔහුගෙන් ඇහුවා "දිනම කියලා" මම ඉතින් නමක් කියන්නේ දේශපාලනඥ සමහර අයට යාළුවෝ ගැටගෙන. මං කිව්වා මේ සිංහලත් පුළුවන් ඉංග්‍රීසිත් පුළුවන්. මේගොල්ල මේ මොකරි කරයිද ඡන්ද විසිනකොලේ? ඒගොල්ලන්ට බලයක් නෑ වගේ නේද? ඉනා වුණා. You don't know their power. If they want to disturb the election, they can. They will not. ඒ සම්පූර්ණයෙන්ම ත්‍රස්වාදී කණ්ඩායම් වල විරුද්ධ කෙනෙක්. එතකොට out of the bund inside the bund කියලා යාපනයේ කැලේ වෙන් කරගෙන තිබුණ කාලේ. මේ ඒ කියන්නේ මේ ලං අපි තිබ්බ ඔය හොඳ ඡන්ද විසින් කියනවා නේද? ඕනනම් දේශපාලන පක්ෂ වලට එක්කම කඩාවත් කරන්න පුළුවන්. ඔවුන්ගේ සහය නොතිබුණා නම් ඔවුන්නුත් අපි ඉල්ලලා වලට එකඟුනේ නැත්තම් ඡන්ද දෙන්න බෑ. ඒකෙන් අපි විතරක් එක් ගෞරවය ගන්නෑ. ලංකාවේ 1,60,00,000 ඡන්ද 1,000,000 සියලුම අපේක්ෂණුත් දේශපාලනඥයොත් ඔක්කොම සහය වුණොත් තමයි මේ ඡන්ද වීම තියෙන දවසට හරි සාධාරණව තියාගන්න පුළුවන්. නැත්තම් අපි හැබැයි මිනිහෙක් නොමැ ඡන්ද 1,000,000 ප්‍රවේශයෙන් නොමැරෙන්න 2015 අගෝස්තු මාසේ පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද තියාගන්න පුළුවන්. ජනාධිපති වරණේ දිනක් එක්කෙනෙක් මරනවා. නොමිනේෂන් දීපු ගමන් තව එක්කෙනෙක් මරනවා. අපිට රත්නපුරේ එක්කෙනෙක් මරනවා. අපි පාර්ලිමේන්තු මැතිවරණේදී එහෙම වුණේ නැහැ. එයින් පස්සේ මේ තිබෙන 2018 ඉලෙක්ෂන් එකනේ. ඒකෙදි මිය ගියෙත් සතුට භුක්ති විඳින්න නාන්න ගිහිල්ලයි ප්‍රතිඥාපත්තු කරන්න ගිහිල්ලයි එහෙම වෙච්චේ වැරෙන්න. ඡන්ද හේතු නිසා මිය ගියේ නැතත් ඔබ නැතුව තාම එකමැතිවරණයක්වත් තියලා නැහැ නේ. ඒ කියන්නේ ඔබේ පාලනේ මිලුණහගෙන් පස්සේ මගේ නෙමෙයි අතිම කාලේ කමිෂන් එකනේ. ඔව් කමිෂන් එකෙන් පස්සේ කමිෂන් එක තිබ්බෙත් ඉතින් එකයි. එයා තුනක් තිබ්බා. ඔව්. මම මතකද නැහැ තුනක් තිබ්බා කියලා. කමිෂන් එකට පළාත් සභාවයකක් විතරයි තියන්න බැරි වුණා. සාමාන්‍යයෙන් කණගාටුට කරුණ තමයි දැන් ඉන්න කමිෂන් එකයි අපිටම කමිෂන් එක අතර තිබිච්ච. කමිෂන් සභාවේ තාම දක්ෂ පළපුරුදු මාත්‍රොන් ඉඳියත් අපි මම සර් කියපු කෙනෙක් හිටියා මචං කියපු කෙනෙක් හිටියා මට සර් කියපු කෙනෙක් හිටියා මම අයියා කියපු කෙනෙක් හිටියා එහෙම ඉඳලා මේ තව දක්ෂයි හිටියත් ඔවුන්ට අවස්ථාව නැති වුණානේ තියන්න දෙවිච්ච ඡන්ද විසීම තියන්න අපි හිතනවා මේ කමිෂන් එකට මේ සියලුම ඡන්ද විසීම හතරම ඔහුගේ නිල කාලය තුළද තියන්න පුළුවන් වෙයි කියලා දැන් අපි ඉන්දියාවත් එක්ක සංසන්දනය කරලා බලුවොත් අපේ ඉලෙක්ෂන් කමිෂන් එකේ තියෙන බලතල සහ ශක්තිය වැඩිද අඩුද? ඒක හරියට අර එදා ඉන්දියන් ටීම් එකයි අපේ ටීම් එකයි සංසන්දනය කරා වගේ. ෆයිනල් එක දවසේ එදා එකක් නෙමෙයි. ඔව්. ෆයිනල් එක දවසේ ලකුණු 50ක් ගාව දවසේ. සවුත් අප්‍රිකා මැච් එක නෙවෙයි ලවුණු 50 දවසේ සම්බන්ධනේ කරා. එහෙනම් අපි 50 ගහපු ඉන්දියාව ශ්‍රී ලංකාව වගේ. ඔව් මොකද දන්නවද? ඒ කමිෂන් එකට ලොකු බලයක් තියෙනවා. ඒගොල්ලන්ට
නීතිය උල්පතක් කියලා නේ කියන්නේ. ඒගොල්ලෝනේ නීතිය දන්න පුළුවන්. ප්‍රීතිය දන්න පුළුවන්. අපි තියෙන විදිහට දුවන්නක. දැන් ඉබෝ නොමිනේෂන් එකට ඡන්ද තියන්න බැරි වුණා කියන්නේ. කේද වාචක. හැබැයි ඒක අපිත් නේ මම බෝලටම හය ගහන්න නැතුව කදාගෙන ගහවුවා නම් මං කියෝ විදිහට තියාගන්නත් ඕන. හැබැයි ඒක කමිෂන් එක මොකක් හිතුවක් දන්නේ නැහැ. ඒගොල්ලන්ගේ සිටුේෂන් එක බලන්න එපා. ඒගොල්ලන්ටත් ඔබ කිව්වා වගේ තිබුණනේ ප්‍රශ්නය. කෑලි කෑලි තියෙන එකට විරුද්ධයි කියලා විපක්ෂය සහ වැඩි තින්නේ අපේ විපක්ෂයට කොයි වෙලාවකවත් ඒ මොන විපක්ෂයකටවත් තේරුම් ගන්න බෑ. දැන් කොසරාක අපි කිව්වා මහතර පෙළපාලි ගිහිල්ලා එන්න කරදරයක් ඡන්ද තියාගන්න බෑ. ඡන්ද විදියට අපි අවලං කරනවායි කිව්වම මාතර නගර සභාව විතරයි විපක්ෂය කිව්ව මං ආණ්ඩුවට සම්බන්ධයි කියලා. ඌව පළාතේ අපි ගහගත්තොත් ඡන්ද නෑ කියලා නවත්තන්න හදන කරේ කියලා කිව්වම මට ඒකට විරුද්ධව මැතිවරණ කොමසාරි කොහොමද එහෙම කියන්නේ කියලා මට විරුද්ධව චෝදනා කරනවා. ඒක ඒගොල්ලෝ දන්නේ නෑ අපි කරන්නේ ඡන්ද එහෙම හරියට තියාගන්න මාර්ගයයි. කෑලි කෑලි තිබ්බත් අපට මේ වෙලාවේ අරක තියාගන්න තිබුණා කියලා මගේ හිතේ. කොහොමුණත් හැබැයි හිටපු කමිෂන් සභාව කරන්නේ ඒගොල්ලන්ගේ තීන්දුව. මහින්ද දේශප්‍රියට කියන්න පුළුවන් මගෙන් අහුවෙත් නැහනේ. අපි මැතිවරණ වෘත්ති වේදිකේ සංගමයෙන් ලිවමක්වත් යව්වේ නැහැ කියන. ඔබ ඡන්ද පාවිච්චි කරලා තියෙනවද මැතිවරණ කොමසාරිස් වෙනකන්? මම මැතිවරණ කොමසාරිස් වෙනකන් 2011 පෙබරවාරි මම නාරද වාදනේ පෙබරවාරි මාසෙ විච අම්බලකොඩ නගර සභාව ඡන්දර ඡන්දේ දෙන්න. කමිෂන් වුණාට පස්සේ මම ඡන්ද දෙන්නේ. ඒකට කඳවුර හිතේ තිබ්බනේ. කඳවුර කියලා නෑ මගේ හෘදේ වස්තුවේ ගැබ් බිබිලන එක තමයි. සැමට යුක්තිය කියන්නේ. දේශපාලන පක්ෂයක නෙමෙයි. සැමට යුක්තිය වෙනුවෙන් ක්‍රියා කරනවා කියන එක තමයි මගේ දර්ශනය. අපි මුල් කාලේ ඡන්ද විසින් විශ්වාස කරපු මිනිස්සු නෙවෙයිනේ. දේශපාලන බලය වැඩෙන්නේ තුවක්කු කානුව තුලින් කියන එක ඊට මිනිස්සු නෑ. ඒක වැරදි කියලා පස්සේ තේරුම් අරගෙන 72 වෙනකොට 71 හිටපො. ඔව් 72 වෙනකොට එතනින් ඇත ඇරිලා කැඩුනනේ. ඊට පස්සේ නමත් ප්‍රදේශීය ව්‍යාපාරේටම මැතිවරණ දෙපාර්තමේන්තුවට ආවට පස්සේ සමල්ලට ඒකට ආවේ නැත්තම් දේශපාලනඥයෙක් වෙන්න තිබුණා. පැහැදිලිව. මොකද අපේ ගෙදර දේශපාලනඥයක් නෑ. නමුත් ආවට පස්සේ කිසි වෙලාවක දේශපාලන සම්බන්ධයක් එහෙම එකක් තිබුණේ නැහැ. මිනිස්සු හැබැයි හෘදේ වස්තුවේ මිනිස්සු මෙහෙමනේ. මහින්ද රාජපක්ෂ මහත්තයා පරාද වෙන වෙලාවේදී මම නම්ම කියලා කියනවා. මම එතකොට අර උළුට වෙඩි තියන කාලේ මම මෛත්‍රීපාල මහත්තයාගේ රණලික්කෝස මහත්තයාගේ මම 2015. ඊට පස්සේ අර ඡන්ද විසින් කල් යනකොට මම ඒ යහපාලන ආණ්ඩුවේ මිනිහාවක් කරගෙන. ඊට පස්සේ 2018 අපි ඡන්ද විසින් තිබ්බනේ. අර නොමිනේෂන් එකක් සාහන් කරලා තියෙද්දි රිට් එකක් තියෙද්දි අපි රිට් එක අදාළ නොවන 93 ඇඳලා ගැසට් කරපුලා හරි ඔන්න ඊට පස්සේ එක පාට ටර්නින් පොයින්ට් මම මහින්ද රාජපක්ෂව මහත්තයා ළඟින් ඊට කලිනුත් කිව්වේ 2015 වෙනකන් සම්බේඩත් ඇඳලා මහින්ද රාජපක්ෂ මහත්තයා මම කරේ තියන් යන එකනේ කිව්වේ ඔන්න ඊට පස්සේ ගෝඨාභය මහත්තයාගේ නොමිනේෂන් එකට මම ගෝඨාභය මහත්තයාගේ ඊට පස්සේ දැන් මේ කියනකොට සමල්ලාට මට කියන්න පුළුවනි මං ආණ්ඩු විරෝධී මං අර පහුගේ ගෝල් පේස් එකේ අරගල කාලේ අරගලට පත්‍ර ලිව්වනේ මෙයා දැන් මේ වෙන විප්ලවවාදී පක්ෂයකට යන්න යනවා පක්ෂයක් හදන්න යනවා ඡන්ද ඉල්ලන්න යනවා මගේ දේශපාලන අදහසක් තිබුණා වුණත් දේශපාලනේ අදහසක් නැහැ එනවනම් එන්න ඕනේ අවුරුදු 50 දිවත් එන්න ඕනේ තමන් කණ්ඩායමක් අදාළ කලින් ආපු අය දැන් 80 අය හිටියන එක එක වෙනම දෙයක් 75 ඉන්න අය 75 ඉන්න අය කලින් ඇවිල්ලා නම් ඒගොල්ලන්ට කණ්ඩායමක් තියෙනවා දර්ශනයක් තියෙනවානේ ඉතින් ඔබතුමා ඔක්කොටම හදන්න ඔබතුමානේ ප්ලැට්ෆෝම් එක හදලා දීලා ඔබතුමාට පණ දැන් ආවට අවුලක් නෑ 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 ඒක හරියන්නේ නෑ ඒක අරණිය ගියොත් ගොටාවේ මත්ත ඩෙච් එක වෙන්නේ ඒක නිසා දේශපාලනය කියන එකට ඇවිල්ලා ඡන්ද විල්ලන එක තේරුමක් නෑ මමගේ මූලික අදහස දේශපාලනය කියන එක හැඟීම මං කිව්වේ
මේ අපේ දේශපාලන පක්ෂවලත් තියෙන අවුල මේකයි. ඒගොල්ලන්ගේ එකම අරමුණ බලය ගැනීම. ඒකට බලය රැක ගැනීම. අපි කාටද බලය දෙන්නේ? අපි කාටද දෙන්නේ කියන එක. ඒක තිබුණට කමක් නැහැ බලය ගන්න එක. ඒක බලය ගන්න නිදේශපාලන පක්ෂ හදන්නේ. තමන්ගේ ප්‍රතිපත්තිය. හැබැයි සැමට යුක්තිය කියන්නේ. තමන්ගේ අරමුණක් හැටියට අරගෙන ඒ වෙනුවෙන් පෙනී නැති තාක් කල් දේශපාලන පක්ෂයක් වෙන්නේ නැහැ. සැමට යුක්තිය. අපි ඕන තරම් සමාජ සාධාරණත්වය ගැන කතා කරා. එහෙම පක්ෂ තියෙනවද? එහෙම කවුරුහරි හිටියද ඡන්දෙ දෙන්න පුළුවන් කෙනෙක්? අනන්ත ප්‍රමාණයක් ඇති. ඒ වෙනුවෙන් අපේ ගම්වල හිටපු අපි දන්නා දැනුත් සත්ත පහක් කරකම් කළා නේද? තමන්ගේ දේපල වලින් දේශපාලනය කරන මෙම්බර්ලා. ඒ වගේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. මොකද මං අනිත් අය ඊට ඉහළ අය. එහෙම ළඟින් ආශ්‍රය කළා නැහැනේ. ඒද මට උරගාවල් නැති නිසායි කියන්න බෑ. ඒ හොඳින්ම දන්නායි. තමන්ගේ වේදම. දැන් අපි අද රැස්වීමකට එන්නේ නැහැ. තමන්ගේ වේදමින් එන අය ඉන්නවා. ඒ වගේ දරාගෙන ඇවිල්ලා වැඩ කරන අය දැන් අපේ තාත්තලම මේ දිනේට ආවේ තමන්ගේ සල්ලි දෙන්න. දැන් මගේ බස් ලෑස්ති කරලා දුන්නේ. අපි මාතර පැත්තෙන් ආපු අය අපේ ගෙදරින් තමයි. ඔය හක්මණෙන් ප්‍රේමලාල පොසිල් මාත්තලා කට්ටිය ආවම අපේ ගෙදරින් තමයි ඒගොල්ලෝ ගේන බත් අරව පාන් අරව මේවා කාලා යන්නේ. අපි ගහඳාන් ගෙදර ගෙදර ගෙටියම් බලමු. බස් පාරේ නවත්තලා අපේ ගෙදරයි. ඒ ඉස්සරහ බස් වල වියදම් කරගෙන තමයි යන්නේ. මේ හැම ගිහිපු සංස්කෘතියත් දැන් පෝලිං ඒජන්ට්ලට යන්නත් සල්ලි දෙන්න ඕනේ. පක්ෂ කිහිපයක ඇරෙන්න බොහොම ප්‍රමුඛ පක්ෂවල පෝලිං ඒජන්ට්ලට පවා සල්ලි දෙන්න ඕනේ. බත් එක දෙන්න ඕනේ. ඒක මස්සයි තොන්ද බස් එක. ඉතින් ඒක නිසා දේශපාලනය කියන එක අපි අනිවාර්යෙන් මේක කෙරෙන්න නම් ප්‍රජාචාරය කියන එක සිවික්ස් කියන එක තුනේ පන්ති විතර ඉඳලා ළමයින්ට තේරෙන කාලෙ ඉඳලා සහකම්පණය සමාජ යුක්තිය වාර්ගික හේතු ආගමික හේතු මත වෙනස්කම් නොකිරීම සමාජ යුක්තිය කියන එක ඇත්තම විශයක් වෙන්න ඕනේ සමාජ යුක්තිය කියන එක සමාජ සාධාරණත්වය අපි කොහොමද ඒක යන්නේ අපි හැමෝටම රට ලෝකේ අයිති කියන්නේ ඊගාට පරිසරයේ සුරකීම කියන එක අනිවාර්ය එකක්. ඒක අපේ දේශපාලන පක්ෂවල ව්‍යවස්ථාවල නැහැ. ඔය හිටපු ජනාධිපතිවරු, අගමැතිවරු, ප්‍රබල දේශපාලඥයෝ ඔක්කොම ඔබත් එක්ක වැඩ කළා තිරනේ. කවුරුත් ඔබව බා ගන්න ට්‍රයි කරලා තිබුණේ නැද්ද? බා ගන්න කියලා එහෙම මට කවුරුත් එහෙම කතා කරලා නැහැ. හැබැයි මට විශ්වාස ගියාට පස්සේ සමහර අය මට කියලා තමයි විශ්වාස ගියාට පස්සේ දේශපාලනය කරන්න එනවා නේද? අපේ පක්ෂේ ඉහළ තනතුරකට ඇවිල්ලා අපිත් එක්ක වැඩ කරන්න පුළුවන් කියලා කියපුවා ඉන්නේ. මගේ පක්ෂ මොනවද කියලා අහන්නේ. ඔව්. ඒකට කැමති නැහැ. එහෙම වැඩක් නැහැ නේ ඒක මොකක් මම කොහොමද ප්‍රතිපත්ති තීන්දුව කියලා තිනවා. ඉලෙක්ෂන් කොමිෂන් එකේ ඉන්න අය අවුරුදු දෙකක් යනකම් දේශපාලනය කරන්න මොකද ඉන්දියාවේ කොමිෂන් එකේ අය තරම් කළා. ඒක කොමිෂනර් කෙනෙක් ඇමති කෙනෙකුත් උනා. හරි නෑනේ අපි චන්දලයිස්තු හදන වැඩේ කළා අවුරුදු දෙක ඉවරද දැන් දෙක නම් ඉවරයි ඒ වුණාට චර වයස වැඩි අලුතෙන් දේශපාලනේ ඉන්න වයස වැඩි ඔය වයස මොකද්ද දැන් ඉන්නයි බැලුවාම නෑ ඒගොල්ලෝ ඔය කවුරුත් මට දැන් 68ක් නේ 68 ඉදී දේශපාලනේට ආපුවා කවුරුත් නෑනේ ඔයා නම් 70 30 ගණන් වලදී ආපුවා ඒකෙන් දා දැන් වැඩ වාක්ම වයස දේශපාලනක් යනවා 77 75 විතර දේශපාලනට ආපුවා මම ඉතින් වැඩිම වයස ඉන්නේ රාජවරෝධයන් සම්බන්ධ වාක්මයන් ඒ තමයි 77 නේ පාර්ලිමේන්තුවට තමයි 75 මම දැක්කා 72 71 1971 සම්බන්ධ තිරිකුණාමලයේ කෙනෙක් ලියපු පොතේක තියෙනවා එතුම තමයි කියලා නොමිලේ පිනීටි පොලිසියෙන් අත්තර කරගත්තා
දැන් ඉතින් ඇත්තරම විශේෂඥ වෛද්‍යවරයාටත් අපි 65 වගේ වෙද්ද නියම කරනකොට මහාචාර්ය ආචාර්යවරුටත් නියම කරනකොට රටේ පාලකයා 75 80 වෙන එක ගැන හිතුන්නේ නැද්ද මැති වෙන කොහොමද කියන්නේ 80 තවත් දෙන්න ඕනේ කියලා 80 වෙනකම් නැතුවා ඔයා කියන්නේ අපිත් එක්ක වැඩ කරන අපේ සර් කෙනෙක් ඉන්නවා දැන් 83යි එයා තමයි අපේ ඔක්කොම දෙනේව සිංහලෙන් ඉංග්‍රීසියට දාලා දෙන එක ඉංග්‍රීසියක සිංහලට දාලා දෙන එක කරුණු ඉතාම පැහැදිලි මනසෙන් වැඩ කරන අය ඉන්නවා දැන් බයිඩන් මහත්තයර වයස කීයද ඒ පාට මේ කියලා නේද වයිස් කියලා. අසුර කිට්ටුයි 81යි. 80 පෙන්නා. මම ඊළඟ මැති වෙන ඉදිරිපත් වෙනවා කියලාත් කියනවා. තම මදරත් වයිසයි. එතකොට ඒගොල්ලන්ට වයස උඩ නෙවෙයි තියෙන්නේ. අවංකභාවයේ තියෙනවා නම් වැඩ කරන්න පුළුවන්ද? තමන්ගේ රෝද පුටුවේ ගියත් තමන්ගේ මනස වැඩ කරනවා නම්. අවංකව හිතනවා නම්. කලබලයටපත් වෙන්නේ නැතුව ආතතිය වෙන්නත් නැතුව වැඩ කරනවා නම්. බහුවනේ ආතතිය කියන්නේ ප්‍රශ්න තමයි. තිත්ත වෙලා යනවා. හැබැයි ඒ වෙලාවට අපි මොකද කරන්නේ? මම ඉතින් හොඳටම දන්නේ කෙකුට කාමරේට කතා කරලා එක්ක බයින්න ඕනේ. නැත්තම් පහසු මේක පස්සේ මම හොයාගත්තා. අර අදහස් කියන පොතකින් ඒක අල්ලගත්තේ. කිසිම අදාළ නැති දේ සම්බන්ධයෙන් පොතක් කියවනවා. මම ජී ජයසූරියගේ ශීඝ්‍ර ජාමිත පොත අරන් ගණන් දෙක තුනක් අරන් Browning Joseph practical pota aragena chemistry eka giyewa. Ema naththam dhamma pade hetuwadi sandeshe Bible al Quran vedaya hetuwadi sandeshe ena kawuru achara kawuru pota. Ekena janadhipati wara ekena giyewana. Ekena namaya yojana pratikshepa wenawada nadda kiyana eka ganna prashna tiyura widihira enakota obathuma jaamithi gana. Ne eka karanne ne eka etana prashna ne etan dina gilla inna ba ne. Samahara ewa thiyena loku prashna ewilla ඒ ප්‍රශ්නේ ඒසීලාගේ ප්‍රශ්න ඒසීලාට වැඩ කරගන්න බෑ අපි අස්සලා යනවා කියන ඒවා මට විරුද්ධව බණිනේ ඒවා එතකොට අරකට තමයි කරන්නේ හැබැයි ඇස්සේ තියෙනවා මේ සිරිකත වගේ පත් කරලා නැත්තම් පොඩි බොල නව කතා කියලා කියන ඒවා ගොළු හදවතේ ඉඳලා බොද මීදු දක්වා තියෙන ඒවා පහක් අයත් තියෙනවා ඒකත් කියවන පුදු දෙක තුනක් කියවන මගේ සම්පූර්ණ රිලැක්ෂන් අප වැඩ කරන්න පුළුවන් ඇයි ආතතිය තියාගෙන ගෙදර ගිහිල්ලා ප්‍රෙෂර් එකට බේජ් ගන්න ඒක තේරුමක් නැහැ මේ ෆ්ලැකිය තමන්ගේ ආරක්ෂාවට ආරාධනේ කරාට කරන්න ඕනේ ඒකෙන් තමයි මේක එකම ජීවිතය කියලා හිතන්න නැතුව අනිත් ඒවා කියන මං කියයි බලන්න ඇස්සේ ක්‍රිකට් මැච් එකක් තුනොත් ඒකත් බලනවානේ ඒකනේ මම ඩිප්ටි කමිෂනර් ඉදිරිපත් මැච් බලන්න කියලා දෙනවා ඔක්කන් කියනවා ඔයාලා පස්සේ ඒත් බලන්න කියලා කමිෂනර් ඉදිරිපත් බලන්න කියලා අම්බලගොඩ ධර්මාසෝගේ ක්‍රිකට් ගහුවද නැහැ ක්‍රිකට් මම ලෝලියෙක් සහ ක්‍රිකට් පරිපාලකයෙක් විතරයි උනන්දු කරවන්නේ පෙනුම් ගහලා දින පිට්ටනිය මැදට පිච් එකේ සෙල් ලඟ කරලා නැහැ ලයින් එකේ ඉඳලා මැද්දෙනුම් පෙනුම් ගහන ඒක ක්‍රිකට් වල නේ ක්‍රිකට් ක්‍රිකට් ලෝලිය නැහැ මම ටේබල් ටෙනිස් ඇසෝසියේෂන් එකේ වසම් බවති වෙලා හිටියා ආයිස්කෝලේ නගාලේ මාස්ටර්ින් ගර්ණ කාලේ මම බාස්කට්බෝල් ටීම් එකේ ඉස්කෝලේ අපේ ආදිච්චෝන්ගේ ටීම් එකේ මැනේජර් වෙලා හිටියා මැනේජර් ඔව් මැනේජර් සෙල්ලම් කරන්න මැනේජර් කෙනෙක් ඉන්නවනේ මම මැනේජර් වෙලා හිටියා එතකොට ඔය අපේ මිතුරෙක් නෙවින් පත්මදේවලා ජයලත් අයියලා පීනන කාලේ ඒගොල්ලෝ හැතම්ම දෙක පීනනකොට අපි ඒක දුනෝ වෙලා දී ඔක්කොම ක්‍රීඩා වලට ජෝගෙන් සහභාගී වෙලා තියෙනවා අද විශ්‍රාම සිවියෙන් ගෙවනකොට මොකද ඉතින් තව වැඩ කරන්න හිතනවද නැත්නම් මේක හොඳයි දැන් ඇති මම හැබැයි ඇප්ලිකේෂන් දෙකක් දැම්මනේ ඔව් සීමා නිර්ණය කමිෂන් සභාවටත් දැම්මා ඉලෙක්ෂන් කමිෂන් ඉලෙක්ෂන් කමිෂන් එකටත් දැම්මා මේ දෙකටම තෝරගත්තේ නැහැ නේ මට වඩා සුසු අය පත් කළා තියෙනවානේ එතකොට ඒක ගැටලුවක් නැහැ එකම ප්‍රශ්නේ තියෙන්නේ ඒකේ එයා ආණ්ඩුක ව්‍යවස්ථා සභාව අපෙන් ඇප්ලිකේෂන් කෝල් කරා හැබැයි ඇප්ලිකේෂන් නොදීපු අයත් ඒගොල්ලෝ කඳවලත් පත් කළා තියෙනවා එතකොට අපෙන් ඇප්ලිකේෂන් කෝල් කරපු එක ගැන ගැටලුවක් මගේ තමාරුවක් තියෙනවා. තෝරන උගත්තෙක් ගැන කිසිම අමාරුවක් නැහැ. ඒක අපට කරපු නිකන් නිග්‍රහයක් වගේ කියලා මම හිතනවා. ඇප්ලිකේෂන් දාන්න කියලා ඒගොල්ලෝ තෝරගන්න නැතුව ඇප්ලිකේෂන් නොදාපු අය තෝරගන්න ඕනේ. ඔබව කපන්න හේතුව මොකක් කියලාද ඔබ හිතන්නේ? කපන්න නේද මසුසු නැහැ. අපිට තෝරගන්න දෙන්නේ 10 කියලා කියමු.
Rajai sewa ke orang tak kontrak pada mengin nona, hatta hatta mereka inna mulu. Iga utte samahara komision sabat iya nama, wisrami ke sesta di kerana mencuri orang bat kerana. Itu kuda ada hatta pata udah beri nona. Abi aja nadi kerana jadi, ani teka ikupet teka lebelo tuh ahitan na. University ini mahacara orang utte, nanti misalnya kita wajib guna pension biar basi. Yang itu ina desa pal ada hasil, fiat makaran itu naik jalan. Desa pasi beri kuda, tangga mati yang kelekam beri kuda. Illa na itu na. Bijaknya. Ya illa lah, ya tau lupa, hai, udah kerana pula. Apa ini? Asuh gua deh, hanang dia kau. Kamu. Mungkin ngahu over, mangar, chandra krama kena ikat liyan aku tadi. Awam, perim wasi mau dana beri jela. Kerana dana mana, perihal masih mahu magi ada apa, apa budha hamdul budha yang mana se, pada bahasa kalau pramana itu ada bedia nang mudah naik ya orang. Itu kat sudusu kampi ni kebalan do own mana yang kita ente hitunya. Sudusu kampi ni? Apa itu makari? Adu masar me apa sah saman ni pelak ini kita. Then, polante. Komunis parle Venaskarapu Velesa Dokyard Kamkaru ini Khrushchev Ewa Gehi Tepuai Murti Samadhi Vyapara Wali Api Hitu Tape Mantri Vuru KP Sivila Wage Kene Om Pasi Tama Igina Gina Gina Samarvitra Man Viya Samarvitra Man Ewa Gehi Kamkaru Indala Desa Parle Igina Gina Apuai Magi ada apa sih? Kami kene kemeh na mana? Ikutan desa pal na obo de den sekolah drop out. Abi udar na khati aite. Uture satang kami biapa aite. Orang tu pahlawi di pan lagi bukene. Pasil, abil like ni dasila. Ya menteri beri pan ya ada tina aite nanti kerana bulan dapat. Asuhte asuhna me aragalite aku ay, hatte ke aragalite inna full time gipu ay. Eh mac gipu ay ta, egulan ta inna chance ay agde, none egulan ta certificate course ay kerala desa pal na India, diploma course ay kerala padanang ay itu ne wagi ke, NUQ wagi course ay keng kerala ugarna nampula. Hebe egul hebe ikkamat sumtu kamat tiendo, yamak kiewa aubode, abih me IQ orang me orang mani inno. Aku boleh kira ni, kalau panat tak kira bola, mungkin kehde kira bola, mungkin tiada ni muka tiga lah aku boleh kerjakan puluhan. Kau mesti ikut bola. Ikena, saman ni test tu lagi orang bola nak pulang. Ikan itu kita, ikan itu kira orang patun orang pasai, mungkin kosnya kahari itu kahari netang. Abi orang unseat kerana. Ikan ni muka kahari, kahdi mak tiada non. Kahdi mak tiada non, continue kerana, mulai jangan orang mesti ni puluhan. Dewa ni yang kaidi, kan orang janata apa fakir kan ni dia ni orang tu buat. Ikan ni, api wahana katat ada dengan orang. License ni katiti. License ni katiti, no, ikan trial udah bal lah. Ini license ni katat ada. Tamae mian minus janda dengan ni mian katakan ni kala. Mian agi berde pilih lah hal. Apa ini tu janda ni ikan ni mana? Mian apa malaga jat tawad. Malaga jat kata awak kerad. Itu orang apa dana itu, apa dana telat hal muntah keuad. Eo bal lah di no misa. Mereka tak tahu bodi sih, no, tu jati ke plus ni agian na. Okay, orang kata kat sini biko, kerajaan, isti biko, kerajaan ruwadi agian na. Minisca karu ek kekat biko ruwadi agian. Minisca karu agian na, me hemodo sarang jangan janda balai denno ni. Me nodaan na kene koma tu, fran bini me anu kuatie wagi plus ni agian na, sah denegan ni. Me chanda dah agian. Ekeru tu mai apa ini? Abi ogolah denu at keran no. Orang menteri beri ada pulau, apa bujian dulu ni? Samaan jenis ada, ikut dengan mat kerana,
අම්පේ වල පනත කියවලා මේ පනතෙන් වෙන්නේ මොකද්ද අපේ පක්ෂේ කියලා අත උස්සන එක නෙමෙයි ඒකට මම විරුද්ධයි කියලා කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ correct to say no ඒකත් අපේ ජනතාවට වෙන්න ඕනේ අපිට බෑ දැන් අපේ පාල් අපේ පැති වල අපේ ගවල් පැති වලට ගියත් එහෙම බොහොම පොඩියට ඡන්දය ඉල්ලලා පළාත් පාලන ආයතනයකට ගියපු මන්ත්‍රී කෙනෙක් ඊට පස්සේ ගහනවා ගෙවල් තට්ටු 3 4 ටිපර් ගෙනල්ලා ලොරි ගෙනල්ලා ජිප් ගෙනල්ලා ඉන්නවා විඥා බලන් ඉන්න රුපියල් කීයද පඩිය හැමෝම කොහොමද එහෙම වෙන්නේ ඒක තමයි මං කිව්වේ තමන්ගේ දේපළ විකුණපු අයත් අපි දන්නවා වැඩ කරන්න ඒ වගේම ඉතින් ඒක සිස්ටම් එක මේ කොන්ත්‍රාත් කරන්න මේ අපේ සිස්ටම් එක ලෝකල් ගවර්න්මන්ට් එකේ හදලා තියෙන්නේ මේ ප්ලෑන් එක පාස් කරනවා නම් තල්ලි දෙන්න ඕන තමර මන්ත්‍රීවරුන් නම් සභාවට තල්ලි ගන්නෑ අර නිලධාරීන් තමයි යන්නේ ඒගොල්ලන්ගේ ඒගොල්ලත් එක්ක බොන මට්ටමට වැඩ නෑ ඉතින් දැන් අර මැතිවරු අන්න ඒකට තමයි ආර්ටිඑය එක තියෙන්නේ තොරතුරු රයිට් ටු ඉන්ෆෝමේෂන් තොරතුරු පනතෙන් වත්කම් බරකම් ප්‍රකාශවලින් ඒකෙන් අරගෙන අපි කවුරුවත් ප්‍රයෝජනෙට ගන්නෑ නේ එයාගේ වත්කම් බරකම් ප්‍රකාශ අවුරුදු පත අරගෙන අපිට නඩුවක් දාන්න පුළුවන් හැබැයි නඩුව අවුරුදු ගණන් යනවනේ අපි සිවිල් සංවිධාන ඒව කරාට ඒව කරන මාංශ ඉන්නවා වෙන මොකුත් නැහැ චාමර මම ඉල්ලීමක් කරා මේ පළාත් පාලන ආයතන ඡන්දය විසින් නුසුසුකම් වලට යටත් තැ ඉල්ලලා තියෙනවා මට උංගක් බයිනවන නුසුසුකමක් තියෙනයි කි නොමිනේෂන් ගත්තයි කියලා නුසුසුකම් ගැන ක්‍රියා කරන්න පුළුවන් අධිකරණයට විතරයි ඒක තමයි ප්‍රශ්නේ මේ නුසුසුකම් ගැන තියෙන අය අම්බලන් කොට නක උදාහරණයක් කරලා ගන්නේ නකර ස්වභාවයෙන් වැඩ කරන කෙනෙකුට අම්බලන් කොට නකර ස්වභාවයෙන් ඡන්දය ඉල්ලන්න බෑ අම්බලන් කොට ප්‍රාදේශීයකම් කොටසේ සම්බුද්ධ නිලධාරියෙකුට හරි කුචි නිලධාරියෙකුට හරි අම්බලන් කොට නකර ස්වභාවයට හරි අම්බලන් කොට ප්‍රාදේශීයකම් කාර්යාලයට ඉල්ලන්න බෑ කොට සබෞඩ් ඉල්ලන්න බෑ. ඒ අය ඉල්ලලා තියෙන හැමයි. අම්බලන් කොට උදාහරණයකට අරන් ගත්තේ මම. මට ලේසින්ට ඒ වෙන්නේ නැහැ කවුරුවත්. ඒ ඉන්න අය ගැන කිසිම කෙනෙක් තොරතුරුවත් එකතු කරේ නැහැ. කිසිම දේශපාලන පක්ෂයක් කිසිම සංවිධානයක් එකතු කරේ නැහැ. ඉතින් ඒ වගේ කරුණවල තියෙද්දි නොසුසුකම් ගැන මේ ඇස්පොනා පිට පේන්නේ නැහැ. අපට ඔප්පු කරන්න පුළුවන් ඒවා අපි ඉල්ලන්න ඕන කරුණක් නොසිසුකම් ගැන චෝදනා තියෙනවා නම් අපේක්ෂකයෝ දාන්න නැත්තම් විරෝධතා ඡන්ද ඉවරලා සතියක් නොමිනේෂන් වල සතියක් ඇතුළත නැත්නම් දවස් 3ක් ඇතුළත මහ ජනතාවට සුසුකම් මේ ගැන හරියට කරුණු එක්ක ඔප්පු කළා කමිෂන් එකටයි නිසිබලයේ තියෙන අධිකරණයකට ඉස්සරහ දාලා අපේක්ෂකත්ව අයින් කරන්න පුළුවන් කියලා. දැන් අද තියෙන්නේ අර නුසුසු අපේක්ෂකෝ ඉන්නවා. ඒගොල්ලෝ ඉල්ලලා දිනුවෝ අපි ඒගොල්ලෝ අස්කරාට පක්ෂෙන් තමයි පත් කරන්නේ. ඔව්. අපි අන්නේ දැන් අර ඔබතුමා කියන ඉන්දියාවේ සිදුවීම අර සමූහ දූෂණ පොලිස් ලක්වනහම අධිකරණය මේ ගැන විමසන්න යනකොට පොලිසිය වැඩ පටන්ගෙන ක්‍රියාත්මක වුණා. මැතිවරණ කොමිසම ශක්තිමත් කරන්න බැරිද? කොහොමද ඔයා මෙච්චර හොයලා තියෙන්නේ කියලා හොයන්න පුළුවන් අන්තරට? මැතිවරණ කොමිසම නෙමෙයි ඒකට අල්ලස් කොමිසම තියෙනවා. වත්කම් ඒක ඒගොල්ල කරන්න පුළුවන්. අපි ඉස්සරහට යවුවම වත්කම් බරකම් ප්‍රකාශ නොදීපු අය සම්බන්ධයෙන් නඩු දැමීම අල්ලස් කොමිෂන් සභාවෙන් කරන්න ඕනේ. කලකට පෙර මේ දැන් ඉන්න කොමිෂන් එකද? නැත්තම් මම ඒකට විරුද්ධව කිව්වා කියලා නඩුවක් යන්න පුළුවන්. දඩේන රුපියල් 100යි. නමුත් ඒක මොකක් කරේ නැහැ. අපි කිව්වේ වත්කම් බරකම් ප්‍රකාශ නොදෙන එකෙන් නොමිනේෂන් ලිස්ට් එක කැන්සල් කරන්න ඕනේ නැහැ. සති 3ක් ඇතුළත නොමිනේෂන් එක ඇතුළත දෙන්න ඕනේ. නොමිනේෂන් එකෙන් පස්සේ අපි ඒක ඡන්දෙන් පස්සේ පබ්ලිෂ් කරනවා. නොදෙන අය අපේක්ෂකත් ලිස්ට් එකෙන් කරන්න ඕනේ. ඔබතුමාලා වත්කම් බරකම් ප්‍රකාශ ඉල්ලනකොට නෝනාගේ දරුවන්ගෙනුත් ඉල්ලනවද? නෝනගෙන් ඉල්ලන්නේ අර කැබැයි නෝනන්ට තියෙන වලලු දරුවන්ගේ රත්තරන් බඩු ඒව පවානවා ඒක හරි පිස්සු පෝරමයක් ඒ පෝරමේ පුරවලා එකතරාක් මං එක්කෙනෙකුට යවුවම එලකම් මට කිසි ආදායමක් නැහැ මං පොල් කඩන කෙනෙක්
Make up role even a mother, gas to mom when I can look at it. Covering little cake cable. Make a poor one number the end it may. Look at him, I think now. Local government again, the Adumagan, a dinner boy. Have a cutter. What come back from Prakash, then let you again, I'm guessing take a gun, thank you. Itu baru kau lihat. Ini paksa. Atau dina nam patpelati ini dah atau dina ek live studio dah atau dina apa tuh neta. Gahan naik kok. Ini ada dina apa ya? Kita tuh kalau keluar orang. Jadi eh mana kerana buluan? Tapi dia mata awet. Bisil blowos lagi lah katanya kini orang. Eh ayat mewa hoela. Oh, bukti bukti kena ayah lagi ayah kena. Ini family kalau wat kambar kambar kaya ayah kena. Obey itu asalnya mak awal orang itu family kerana visa dalah antimedia di kedai apa awal orang ini ada, nen? Awal itu mak awal itu lecuan lec mak. Ekat wakam berakam prakasa ni memang kebetulan. Nadiu adaan erennya ke public kerana dah. Oh, diurun prakasa ni lawan kan? Ini tora sarala ni nato. India betul. India, wakam prakasa ke, ganu di sini ke manghari itu dah ni lah. Egor lah ada yang kita mister ganu. Egor langge, namu borudi buat inna, opukar ganu beri na. Boleh salah, pecah ke sangkia. Egor lah boru adiapan sahati ke tuh nat. Egor lah illan ne, qualification. Namu publish keran none, tapi mangge adiapan sahati ke. Mana master dekat inna ini kela, dalah master ane. Ya ansik keran pulang sahaja buat. Api main di desa Prima Hatta sama ini katakan ni, awasan kita amit amu, ini pasu api katakan. Mahata itu api bahu deh katakala, medeval itu man tanah turu daran kala waktu manul dia tempat masa malam dapat katakan, beri si masa itu muka arna wan, api ada dewa biur tu katakala, awasan ini tu kehi pet awut, teng, bisram betupen ni, jiwat pen ni ni. Oh. Puluan tu jiwat ni. Nih mana? Makai wisram betul pun, itu tak kesan sahaja ni tiada loko. Muka tu, mana lagi sebab yang lama sahaja tu rak. Darah ini tu connect ni. Badar yang ada tu, nih wisram betul pun? Nih. Tu nak nih? Makai bini darah wisram betul pun kambing orang ni. Hebat, beri itu ini. Tapi denna mah, orang gay presidens kerana apa? Bejara gay ladang mah, loan nargi nanti. Daru orang lodo itu, orang loan nargi nanti ini orang kapan orang ni? Itu amatur, apa biasa tu, korup bejat orang ke bunuh ani. Ini anu mudahlah tek belu ama live bi, amatur bi, doro kata na bi, lekene land phone nekai mobile phone. Iwa atar inat beriye ani deh. Iyo komagi illa, itu amatur apa samaje beri. Iyo tek kira lazy nai, kena benada darapu akar itu. Wisam daran na bejam, daran na keti ete, then winada, mang rupel heta dah aku bicara potjan na pot pada kene, ita amatoro pot kili dekun lele tapi alat dah, heta mandah aku bicara potjan na produk itu na urutde, then meja urutde, bulkale we pot kipya gatte te, then meta kale gatte nai, cokotte Mungkin itu ekor itu dari mana, karena mulai amar tiad netto nebe, pada saman jiwite kita kerana pulu, makul ke allah dengan yang annam bini batian orang, basa ke Kolamba awat, Kolamba villa yang mana, apa sahri ini loko edi ini, dia cokota dia kau sofa sahun basa ke rupiah lagi, dah ekdas disiap kita kerana. Aduan itu ina basalah, randu ina tepai, ini basalah. Karakawan itu dia tay, kanan pelan ina dana sanggi itu tay, orang orang. Ini sejawat ini kau mesti kini ke pasnya, kita lagi lah. Apa meh mana anim ini sendiri? Mata, apa dia bina pasnya agne? Apa dia tuition nolde lama iya orang nenai ni? Tuition nolde, dance level lama iya koi, ole level lama iya koi,
පයේ හිච්චතර නෑනම කිව්වොත් තුන්දෙනෙක් හිටපු කෙනෙක් හිටියා නම් සාමාන්‍ය රජයේසේවෙක් නේ දින්දා කෝටිපති වෙනවා කියනකොට දාගන්න බෑ. මොකද පාසල් වල කොච්චර ඉගෙනවල් ළමයි ටියුයෙන් නැනවමනේ. ඇඩ්වාන්ස් ලෙවල් ළමයි ඉස්කෝලේ යන්නේ නෑනේ. ඒ ප්‍රශ්නෙට කවුරුවත් විසඳුමක් ඉන්නේ නෑ. දැන් ලාභම ආරක්ෂාව ලංකාවේ ඇඩ්වාන්ස් ඔය හුඟක් සමහර පළාත්වල තියෙන පාසල් වල උසස් පෙළ කොරෙක් වෙන්නේ. ළමයි එන්නේ නෑනේ. වැඩේ ටියුෂන් එකක් කරන්න විතරයි තියෙන්නේ. ඉදිරියට උඹක් වැඩයි. මේ රටට මේ ඇත් වෙලා තියෙන තත්ත්වය ගැන ඔබත් වග කිව යුතු තනතුරු තානාන්තර දරපු කෙනෙක් විදිහට එච්චර කාලයක් ගියාගෙන් පස්සේ ආපහු මුලින් ඉඳලා නැගිටින කතාවක් තමයි දැන් අහන්නේ. අපිට නම් එපා වෙලා තියෙන ඇත්තට මේ දේවල් දැලුවා. මොකද ඔබට හිතෙන්නේ? මගේ නම් එහෙම ඔක්කොම ඉවරයි. කෙල වුණා ඉවරයි කියන එකක් නැහැ. දැන් ක්‍රිකට් වල අපි හිතමු අරන් බැලුවා. අපිට අන්තිම ඕවරේ සතරියක් ගහන්න දෙනවා කියලා නෝබෝල් දාලා හරි ගහයි කියලා හිතන් තමයි බලන්නේ. ඒ කියන්නේ මම සර්වසුභවාදී මිනිහෙක් නේ. සර්වසු අපි හිතන්නේ මේක සියල්ල සිදුවන්නේ යහපතට කියලා අපට වෙනස් කරගන්න පුළුවන් කියලා. මම ඔක්කොම ඉවරයි කියලා කරන්න ගියෝ මනුෂ්‍ය වර්ගයා පවතින්නේ නැහැ. දරුවෝ හැම මේ රටින් යන්න ඕනේ කියන අදහස කියලා නේද? ඒක කියන එක ධර්මය නේද? උතානන් දැන් අවුරුදු පහේ නිවාඩුවෙන් අවුරුදු දෙකක් අරගෙන ගිහිල්ලා යඩු බයි වල වැඩ කරනවා. මේ රජයේ සේවයට ඉංජිනේරු. දුවට කොහොමටත් එයා කරන වෛද්‍යවරයෙක් නේ එයාගේ ආරක්ෂාව හැටියට. එයාට මාස්ටර්ස් කරන්න යන්න වෙනවනේ. එහෙම ගිහිල්ලා ඒගොල්ලෝ නවතීද නැද්ද කියන එක ගැන මගේ දැනුමේ තේරුමක් නැහැ. මම ඒව ඒගොල්ලත් එක්ක කතා කරලත් නැහැ. හැබැයි ඉස්සර නම් අපි ගිහින් යන්න ඕනේ. ඉන්න මෙහෙ ඉදිමු කියලා ගිහුව වැඩතන. මම ඒකෙන්ද ඒගොල්ලෝ යන්න ඕනේ කිව්වත් හැබැයි කියන්නේ ඒගොල්ලෝ වැඩ කරලා තියන්නේ ඒගොල්ලන්ගේ ප්‍රමාණයට. ඒගොල්ලෝ මේ පුළුවන් මට්ටමෙන් අවංගව ආරක්ෂා කරලා තියෙනවා. ඒගොල්ලෝ කරලා තියෙනවා. නමුත් අපේ ඥාති දරුවෝ සමහරු ගිහිපුවයි අස්සලා ගිහිපුවයි දාලා ගිහිපුවයි මේ බෙල්ල කඩාගෙන වැඩ කරපුවයි තම අවංක චේතනාවෙන් රාජ්‍ය සේවයේ පුහු පිරිසක් නෑ ඉතාම හොඳ නිලධාරියෙක් හැටියට කියපු පත්තරවල ගිහිපාවගේ පුලිපි ගිහිපුවයි තමන්ට සේවය කරන ස්ථානයේදී ලැබුණු ආග්‍යපව උපන්දිනවල ලැබිටාගෙන ආපහු ඒතන්ටම දීලා ආපු අය. කෙනෙක් මන් දන්නවා මගේ ඥාති පුත්‍රයෙක් අස්සලන්නේ. ඉතින් එහෙමයි ඉන්නා. ඒක යන අයට මොකුත් කියන්න බෑ. ඉන්න පුළුවන් නම් හොඳයි ඉතින් ඉන්න බැරි නම් කොහොමද අපි යන්නේ බෑ කියලා කියන්නේ. මම ඒකෙන්ද ඒ ගැන මොකුත් කියන්නේ නැහැ කාටවත්. හැබැයි එහෙම ගියාම වෙන්නේ මොකක්ද දන්නවද? දැන් අපි යාපනේ වගේ ඔක්කොම ගිහිල්ලා වයසක අයයි මුත් කරගන්න බැරි අය විතර ඉස්කෝලේ යන ළමයි ටිකයි විතර ඉතුරු වුණා. මොකද වෙන්නේ ඉන්න ගුරුවරු ටිකයි. ඒ ප්‍රශ්නේ මොකද මොන දෙමින් ඉන්න ප්‍රශ්නේ. ඒක විසඳ ගන්න හුඟ ගියාට කමක් නැහැ කියන අයත් ඉන්නවා. ඒක ප්‍රශ්නයක් කියලා හිතන්නේ නැති අය. ඒක ඇයි හුඟක් කියන්නේ මොකක්ද දන්නවද සමහර අය? අපට සල්ලි විතරක් නෑ ප්‍රශ්නේ. සමානව සැලකීම කියන එකයි අපට තියෙන ප්‍රශ්නේ. නීති ආධිපත්‍ය කියන එක ප්‍රශ්නේ අපට තියෙන. එකයි කුර එක ආකාරයට يعني සම්මත යුක්තිය කියන එක රජේන එක දවසක් වුණාම අපි හැම බිත්තියකම ලියනවා නම් ඡන්ද දවසට සම්මත යුක්තිය කියලා. අපේ ස්ලෝගන් එක ඒ ඔක්කොම නවතී. රෝගණක සමට යුක්තිය ගන්න. යුක්තිය සමට උදා වෙන විදිහ අනාගතයක් පේන්න තියෙනවද? උදා කරගන්න ඕනේ. මාරු දේවල් තියෙනවා. කරන්න බැරි එකක් නැහැ කියලානේ අපි ඡන්ද කියනකොට කරන්නේ. එක කරන්න ඕන නම් කරන්න ඕන විදිය හොයාගන්න ඕනේ. අපිට තියෙන්නේ මේකට මාර්ගය මේකයි එකම විසඳුම. සමාජ සාධාරණත්වය ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සංස්කෘතික ප්‍රජාතන්ත්‍රවාදය ආගමික ප්‍රජාතන්ත්‍රය ඔක්කොම තියෙනවා
සාකච්ඡාමය ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනකම් බහුතරයේ කැමැත්ත ප්‍රජාතන්ත්‍රවාදයේ කියලා සලකන්නේ නැතුව සුළුතරයටත් අගතියක් නොවන විදිහට සාකච්ඡාමය ප්‍රජාතන්ත්‍රවාදය විවිධත්වයේ තියෙන කියන එක පිළිගන්නවා හැමෝටම අවස්ථාව දෙන්න ඕනේ කියනවා අම්මේ මට්ටමට යනවා විනිවිද භාවයෙන් යුක්තව යනවා කිසියෙක් අත්හරින්නේ නැතුව වැඩ කරනවා අපිට අපි දැන් ඉස්කෝලේ උගන්නද්දි උගන්න ගන්න පුළුවන් ළමයින්ට විතර මේ කරන පස්සේ වෙලී ඉන්න ඇට ආඹල ඕන එකක් කරගන්නයි කියලා අපිට පස්සේ තමයි තේරෙන්නේ මේක වැරදි හැබැයි මට එක සතුටක් තියෙනවා එහෙම මගෙන් කිසිම විවාරයක් ගන්න දෙයක් නැති එක අකුරක්වත් ඉගෙනගත්ත එක ඉක්වේෂන් එකක් ඉගෙනගත්ත නැති තුන්දෙනෙක් මම බලන්න ළඟදී ඇවිල්ලා අහර කවුද කියලා මං ගෙදර ඉන්නයි කියලා ඇවිල්ලා ආපහු දුවගෙන ඇවිල්ලා අපේ ගෙදර ඇවිල්ලා තවස අපේ යාළු මාත් එක්ක එකට ඉඳි වෙච්ච කෙනෙක් බලන්න ගිහින්ලා ඒ ගෙදර ගිහිල්ලා ඔක්කොම කිස්තර ඇත්තරම ඒ දක්ෂ ළමයි කිස්තරක් ඒ වගේ කියලා මොකද ඒගොල්ලන්ට විහාරික ගණිතය ඒගොල්ලෝ අර NCG කරපු අය ඒක දරන්න බෑ ඒක ලොකු ගැප් එක වැඩි ඒකට අපිට තේරෙන්නේ දක්ෂම ළමයිත් තියෙනවා මොකුත් ඒක කරගන්න බැරි අයත් තියෙනවා ඒ කියන්නේ භාගය ඒ දෙකේ ඉලක්කම වර්ගයට කපන අය S=U දෙන භාගය FT වර්ගය කියන සමීකරණේ එකයට තියෙන දෙක වර්ගය දෙකට කපලා ගන්න පටන් ගන්න අය මොකද ඒගොල්ලන්ට මට අර ලොකු ඉක්වේෂන් හොයන්න බෑ ඒක ඒගොල්ලන් නිකන් මං කියලා දෙන කොහෙත් යන්න බෑ යනවා නම් මට කියලා යන්න නමන්ට ඕන වැඩක් කරගන්න පුළුවන් මම යන්න දෙනවා ඕන දැන ඒක ප්‍රශ්නයක් නෑ ලෙඩ දා ගන්නවා නම් මට කියකෝයි කියලා යන තැන මට කියලා යන්න ජනතාව මේ ඇතිවෙච්චු අඩන්තේටම් ප්‍රශ්න අභියෝග සියලු දේට මුහුණ දුන්න පස්සේ දැන් දැක් තේරුම් ගන්න කියලා හිතනවා දැන් මේ වෙද්දි හැමෝටම වෙනසක් කියන එක. ඒ කියන්නේ දේශපාලනඥ වෙනස් කරන එක නෙවෙයි. අපේ මේ සමාජ ක්‍රමය. අපේ පිළිවෙලේ වෙනසක් වෙන්න ඕනි කියන එක තියෙනවා. නමුත් වෙනස ළඟා කරගන්න කවුද ඒකට පාර පෙන්නන්නේ කියන එක පිළිවෙල ගැටලුවක්. අරගලේ වෙලාවේ හැමෝම වෙනස ඒගොල්ලන්ගේ එක ස්ලෝගන් එකයි තිබුණේ. ගෝ හෝම් කියන එක විතරයි. එතනින් එහාට මොනවද වෙනස් කරනවා කියන එක ඒකමතික භාවයක් ආවෙත් නැහැ. එතන අවස්ථාවත් හරියට ගත්තේ නැහැ මිනිස්සු. අවස්ථාව විතරක් නෙවෙයි. මගේ අදහස මේක කිව්වම කට්ටිය මරච. LDP එක රජීව් ගාන්ධි මහත්මයා මරුවෝගේ වැඩ තමයි. මේ ජුලි 9 වෙනිදා ඒවකට අගමැතිතුමයි ගියපුත්. විශේෂයෙන්ම අවශ්‍යතාවය පුච්චපේ කොහොමද කාගේ ගෙවුල පුච්චපේ වගේ දෙම්බරේට ගල් ගැහුවා වගේ වුණා කියන්නේ නෑ ඒවා ප්‍රචණ්ඩ ක්‍රියාවේ ප්‍රචණ්ඩත්වයේ වුණාම නිෂ්ප්‍රචණ්ඩත්වයේ ඕන තැන ආදරේ අරගලේ කියන එක ප්‍රචණ්ඩත්වයේ નિરાයාස ප්‍රචණ්ඩත්වයේ වෙනයි මයි නම් වෙන්නේ දාපු මිනිසුන්ට ගැහුවා ඒක එතනින් ඉවර වුණා නා ඒක එතනින් ඉවරයි එකෙන් පස්සේ දිගට ගිහිල්ලා ඒවලුත් පුච්චලා ඊට පස්සේ ඔය ජුලි නම් වෙනදත් පුච්චන්න පටන් ගත්තා ඒක ප්‍රචණ්ඩත්වය කියන එක මම උදාහරණයට ගත්තේ LDP එක සමහර තැන්වලදී ආපු ජීර්ණනේ දැන් ඒගොල්ලන් ඉස්සර සටනේදී ඇරෙන වෙන කෙනෙක් බැරුවේ නැහැ ඔත්තුකාරව ඇරෙන වෙන අය බැරුවේ නැහැ පස්සේ ඒ සංවිධාන වලින් කවුරු කරාද නැද්ද දන්නේ නැහැ. ආගමික වතාවත්වන වල සාම වෙනයටත් නරම් කන්න සිද්ධ වුණානේ. ඒ වගේ දේවල් වුණාම ඒක ප්‍රචණ්ඩත්වයට වැටුණු කෙනෙකුට ප්‍රචණ්ඩත්වයෙන් මිදෙන්න අමාරුයි. විශේෂයෙන්ම තරුණයන්ට. අපිත් එහෙම නෙවෙයි. අපි කිව්වේ එකක් ගැහුවොත් දෙකක් ගහන. දෙකක් ගැහුවොත් ගහලා මරනවා. අපි යුනිවර්සිටි එකේ ස්ලෝගන් එක. ඒක නෙවෙයි ඕන. පොතට පොතින් පිළිදුරු දෙනවා අතට පොතින් පිළිදුරු දෙනවා තමයි කියලා කිව්වේ අපි කිව්වේ මං කිව්වේ දැන් එහෙම නෙමෙයි ඒක වෙනස් කරන්න පොතට පොතින් පිළිදුරු දෙනවා අතට කටින් පිළිදුරු දෙනවා
ගැහුවොත් අතෙන් කියන අංශ කරණීමේ සූත්‍රය තමයි කවුද නෑ මං කියන්නේ සමට ආදරය කරුණාව සහකම්පනය දයාව ප්‍රේමය මුද අපි මේක වෙනස් කරන්න නම් අපේ මෙහෙයුම් බලවේගය ප්‍රේමය වෙන්න ඕනේ ප්‍රේමය කියන්නේ මේ තරුණ තරුණියන් අතර විරුද්ධ ලිංගය තිරන ලිංගික ආශාව නෙවෙයි ස්නේහය දයාව කරුණාව ආදරය මෛත්‍රිය ඒ ඔක්කොම එකට කැටි වෙච්ච දෙයක් ඒක ආම මේක වෙනස් කරගන්න පුළුවන් ලංකාවේ ක්‍රිකට් ටීම් එක ගැන මොකද හිතන්නේ අපට මගේ අදහස සවුත් අප්‍රිකන් මැච් එකක් දිනන්න අපි මිඩල් ඕඩර් එකයි ටොප් ඕඩර් එකේ දෙන්නෙක් ගහලා විතර වැඩක් නැහැ එක දෙක තුන හතර පහ හය කියන අයගෙන් හතර දෙනෙක්වත් හොඳට ගන්න එක දෙක තුන හතර කියන අයගෙන් හතර දෙනෙක්වත් හොඳට ගෑවුවේ නැත්තම් මුල් හය දෙනාගේ දැන් ඉන්දියන් ටීම් එකේ ක්‍රිකට් තුනක් ගියා 10ට සමහරවිට හතර යනවා 20ට අර ගහුණා නමුත් ඒ එතන ඉඳලා ගහලා ගේ ගන්නවා අපේ දැන් සමහර බැටින් ලයින් අප් බලවම සවුත් කරනකොට නම්බර 9ට යනවා ඉංග්‍රීසි ටීම් එකේ නම්බර 9ට යනකම් ගහනවා 10ක් ගහන දැන් ඕස්ට්‍රේලියන් ටීම් එකේ විෂටක් ගහන අතන ඔය දෙසීය ගහනකොට බෝලාවිල්ලා අපේ එහෙම කොතන තීන කෙන අපි මිල්ලෝට කොලක්ෂන පන්ද යවින් පැත්ත රෝගීන් තියාගෙන කොහමද අපේ යමින්ද වාස්ලා කපිල් දේවුල වගේ එල්ලියට නොගීම් බෝල් කරන අය මොරලි කොච්චර බෝලට පයිනවාද ඉලෙක්ට්‍රික් ෆීල්ඩස් අනේ මොනින්දර් සිං අර්විදන් බෝලට පන්න ජඩේජ සිල ලම්පි කියලා පේන්නේ දසුන් විනායකත් ගැන මොකද හිතන්නේ කැප්ටන් කෙනෙක් නෑ නේද මේ වෙලාව මේ වෙලාවේ කැප්ටන් මාර්ගල තීරණක් නෑ වල් කප් එකේ ඉවරනන් පස්සේ දසුන් ප්‍රොෆෝම් කරේ නැත්තම් දසුන් යන්නේ බොහොම ස්තුතියි අද පැමිණීම් වෙනුවෙන් අපි බොහෝ දේ කතා කළා නිරෝගීව තවදුරටත් රට වෙනුවෙන් සේවය කරන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි පැමිණීම් වෙනුවෙන් බොහොම ස්තුතියි ජයවා අද බිග් ක්වෙස්චන් සංවාදය අපි අවසන් කරනවා හිටපු මැතිවරණ කොමිසමේ සභාපතිතුමන් එවැගේ මැතිවරණ කොමසාරිස්ගේ භූමිකාව දරුවා මේ සියලුම කාර්යයන් වල තුරදී එතුමන්ගේ දක්ෂ පරිපාලකයාගේ භූමිකාවල බොහොම ගෞරව කළ ආදරය කළා. අද අපි සමගාමීව ලබන සතියේ හමු වෙමු ප්‍රාර්ථනා කරන ඔබට.